ඒ ශ්‍රද්ධා සුද්ධ සම්පන්න පින්වත් අපි අමිතිගල භාවනා වැඩ දවසේ නැත්නම් භාවනා දිනේ ධර්ම දේශන අවස්ථාවට මේ පැටයි අත්තරති සීලෝ දිනා ඒ සඳහා කියන ධර්ම දේශනා සඳහා tempත් වෙලා සාදු කරනවා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ධම්මේ පීති දුකං සීති විප්පසන්නේන චේතසා අරියප්ප වේදිතේ ධම්මේ සදා රමති පන්දිතෝ හෝති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අමිතිකල මේ වාගේ දෛනික භාවනා වැඩමුළු සම්බන්ධ වෙන හැම දවසෙම මේ වාගේ පැයක් දේශනා වාරයක් සඳහා විතර ගන්නවා ඉතින් මේ දේශනාවල් සඳහා තේමාවක් එන්නත් අංගුණක් ඇති කරගැනීමේ අදහසින් අපි තේරවාදී ප්‍රසිද්ධ ධම්මපදයේ කියන පොත ඉස්සරහින් කියනවා. ඉතින් අපි අපමාද වර්ගයේ චිත්ත වර්ගයේ වගේ ඒ ධම්මපදයේ තියෙන යම් යම් මේවා කොටස් ජීවම් කරමින් මේවා කවාන් වීති ගත කරන්නේ මේ පඬිත වර්ගයට අයිති ගාත්‍රා වල මුල් කරගෙන. අදත් මේ දවසේ ධර්ම දේශනාව සඳහා ඉස්සරහින් තියාගත්තේ ඒ සර්වඥ දේශිත ත්‍රිපිටකයේ කුද්දකනිකාය යටතේ සංග්‍රහ වෙලා තියෙන ථේරවාදී බොහොම ප්‍රසිද්ධ ලෝකෝඩා කවුරුත් දන්න ඒ ධර්මපදයේ පොතේ පඬිත වර්ගයට අයිති ගාතාවක්. මේ ගාතාවේ යම් යම් කොටස් අපේ සාමාන්‍ය බෞද්ධ අදහස් වලට ගැලපෙනවා. එවනත් අපි දන්න කියන දේවල් සාමාන්‍යයෙන් 8 පන්ති 10 පන්ති ඉන්නකොට බුද්ධ ධර්ම විශයක් වශයෙන් කටපාඩම් කරන කොටස් මේ ධම්මපදයේ තියෙනවා. ඒ බොහෝ විට ධම්මපදයේ කියන පොත සම්මා දිට්ඨි වල නැත්නම් දිට්ඨි විසුද්ධි පැත්තෙන් සම්මා දිට්ඨි කියන සංකල්පය ඉතාමත්ම ආරම්භක සම්මා දිට්ඨිය වෙන කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කුළු දැගෙනීම සඳහා ඊන ලද්දක් බව සංග්‍රහ කර ලද්දක් බව ඒ පිළිබඳව ගවේෂණ කරපු විද්වතුන් සඳහන් කරනවා. හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා, නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල ලැබෙනවා, කලකල දේ ඵලඵල දේ කියලා කෙනෙක් තුළ ඇති කරන මේ මූලික කම්මසකතා සම්මාදිට්ඨියද සාධක නිදාන තමයි ධම්මපදයේ තියෙන්නේ. දැනෝ මේ ගාතාව මේ පඬිත වර්ගයට අයිති මේ ගාතාව සඳහන් වෙලා තියෙන්නේ කච්චායන තේර අපදාන ගාතාවක් වශයෙන් සර්වජ සාසනයේ ඒත දග්ග පාලියෙන් සම්මාන ලද ඒ කච්චායන මහා තෙරුණාංශයේ තේර අපදානි නැත්නම් ඒ තෙරුණ උපති ගාතාවේ සඳහන් වෙන දෙයක් මේ රජුෝ තාම ඇත තගචිකිනම් බුදු කෙනෙක් ඉන්න කාලෙක විශේෂයෙන්ම සම්මා සම්බුදු දෙක් නැති අන්තර් කාලෙක පහළ වෙච්ච කශ්‍යප බුදුරජාණන් වහන්සේ නමක් ඉන්න කාලේ දඹදිව දුප්පත් පවුලක ඉපදිලා තියෙනවා ඍජු වියන කුලයක චේතන ඉඳලා තියෙන ශාල පිටිසක් තී කාලේදී වර්ෂායි සිටියේ වස්සසමිය සඳහා පසේබුදුර ජානවසලා දහහක් පමණ රජුරුවන්ගේ රාජඋද්‍යානයට පැමිණලා රජුරුවන්ගේ ඉල්ලීමක් කරලා දෙනවා අපි කැමති මේ තුන් මාස මේ වස්සසන්ට ඉතින් වර්ෂා කාලේ නිසා අපිට කූඩාරමක් නැත්නම් නිවසණයක් තීනාසනයක් අවශ්‍යයි කියලා ජීවිත රාජ්‍ය රෝ කියලා තියෙනවා අද විවක්මගුළු උත්සවයක් තියෙන නිසා මට අද නැට වහාම ඒ කටයුතු කරලා දෙන්න දෙන්න බෑ මට ටික දවසක් යයි කියලා වැඩිට කරලා දෙන්න
ඉතින් ඒ පස්සේ බුදුරජාණන් වහන්සේලාගේ පැත්තෙන් බලනකොට ඉච්ඡර කල් නැහැ වස්සමාදම් වෙන්න ඒ නිසා එයතෝ ඒ බුදුගුරු ආපව හැදලා කියනවා රජුරන්ට එහෙම පස්සේ දෙන්නන් එකට කිවිසකන් නැතුව ආපව ගිහිල්ලා තියෙනවා එතකොට මේ පේසේ කර්මාන්ත ගමහරහ ගිහිල්ලා තියෙනවා එතකොට ඒකේ නායකයෙක් වතින් හිටලා තියෙනවා මේක ඡායන ස්වාමීන් වහන්සේ පෙර ආත්මික වැඳලා අහලා තියෙනවා ස්වාමීන් වහන්සලා මේ පාරේ යනවා දැක්ක දැන් ආපව යනවා දැක්ිනවා ඔබ වහන්සලා යම් කිසි එනතම් මොණියම් අවශ්‍යතාවයක් සඳහාද පැමිණුණේ කාරණා එහෙම ඉෂ්ට වුණාද කියලා. ඊට පස්සේ කිචනක් මේ ඉතිරිට බස් කාලයේ සමාදන් වෙලා රජුරන්ගේ උද්‍යානයේ ගියේ නමුත් රජුරෝ කාර්ය බහු නිසා අපිට සීනාසන ලැබලා දෙන්න වාවාහ කරන්න බැරි නිසා අපි ඊවෙන්නට සුදුස්තරක් හොයනවා කියලා. ඊට පස්සේ කියලා තියෙනවා අවසරයි මට තියෙනවා එහෙම අවසරයක් ඔබ වහන්සේලාට ආරාධන වසාරදන කරන්න. ඊට පස්සේ අපි විශාල පිරිසක් ඉන්නවා. ඔබතුමා දුප්පත් එහෙම නැත්නම් විශාල පිරිසකට වැඩි කරන්න බෑ කියලා එතකොට කියනවා ස්වාමීන් වහන්සේ ඉරිසත්ින් දුප්පත් නෑ අපි පවුල් 100000ක් විතර ජීවත් වෙනවා අපිට එක පවුලකට එක ස්වාමීන් වහන්සේනමක් පර වෙන්නේ බරක් වෙන්නේ අපි සීනාසන පාස්කම් සල්ලසන්න ශක්ති ප්‍රමාණෙන් දාන අධි කටයුතු කරන්න කියලා ඉතින් පස්සේ බුදු දානසය කරන්නේ නතර වෙලා මේ පේස කර්මාන්ත නායකයාගේ ආරදනා බාරගෙන වස්සසල යනකොට මේකොල්ල ඒ කාලය තුලට තුන් සිවුරු වියලා මේ ශානදාතු පූජා කළා කියලා. ඒක විශාල බරපතල කුසල කර්මයක් ඒ වෙලාවේදී මේ අදිෂ්ඨාන කරගෙන තිනවා මට ඉදිරියේදී මේ වගේ හොඳට ධර්මයේ හොඳට වැටහෙන ධර්මයේ දී ගන්න පුළුවන් වික්ෂු ජීවිතයක් මට ලැබෙන්න ඕනයි කියලා කරමු ප්‍රාර්ථනාවක් කරනවා තමයි. අපි ගෞතම සර්වජනන්සේගේ ශාසනයේ මහා කච්චාය නමින් යුවරාජ ප්‍රාදේශීය රජකසින් ඉදිරියට සර්වජනන්සේ ලෝකෙ පහළ වුණා කියලා දැනගත්ත නමටම පැවිදි වෙලා ඊට පස්සේ විශාල බුදුහාමුදුරෝ ධර්මාකාරකෙන් ගැඹුරු බණ දේශනා කරාද කච්චාය නාමුදුරෝ ඒක හොඳට සරලව අනිකුත් සංඝයා වහන්සේලාට තීරු කර දෙන්න ඉඳපු සජීවමාන අතුවාචාර්ය වහන්සේ නම මුදින් මේ ස්වාමීන් වහන්සේ රජකෙදරකින් ඇවිල්ලා තියෙන්නේ අනෝජා දේවියත් මේ රජුගන්ගේ බොහෝමත්ම අනෝජා මලක් වගේ තාමත්ම ලස්සන රජ බිසවක් එයත් පැවිදිලා කියනවා එයත් මේ රජුත් එක්කම දිගටම සංසාරේ පෙරම් පුරාම පින් කරලා ඇවිල්ලා තියෙනවා ඉතින් මේ නිතරම මේ රජුරෝ පැවිදුනාට පස්සේ කච්චායන මහරජාන් වහන්සේ විවේක වෙනකොටම නිතරම අහෝසුකම් කියනවලු මම මොන තරම් මේක සුඛයක්ද මොන තරම් සුඛයක්ද කියලා. ඉතින් අර පුතග්ජන සංඝයා ඉඳලා කියනවා මෙයා ගිහිගියට ඇවිල්ලා ඉඳපු සැප රජ සැප නැතිවීම නිසා මේ පච්චාත්තාප වෙන්නේ. නිතරම ඒ විඳපු රජ සැප ගැන කල්පනා කරලා උකටලි වෙලා කලකිරලා තමයි මේ අහෝසුකම් කියලා කියන්නේ කියලා හිතාගෙන සර්වඥාස් ගිල චෝදනා කරනවා. නැතනම් මතක් කරන අවස්ථාවේ සඳහන් අසවල් ස්වාමීන් වහන්සේනම් පැවිද්ද ඇවිලා රක්මචර්යාව වේදීලා සන්තෝෂින් ඉන්න කෙනෙක් නෙවෙයි නිතරම පශ්චාත්තාප වෙනවා අභෝසුකම් අරෝසුකම් කියලා තමයි කියන්නේ මේ හිටපු රජසප ගැනයි මේ මතක් කරන්නේ කියලා. ඉතින් අතරම සර්වචන් වහන්සේ දාන්නවා නමුත් සර්වචන් වහන්සේ ඒ කච්චායන මහ ස්වාමීන් වහන්සේට වඩින්න කියලා ආර්දනා කරලා අහනවා මෙන්න මේ චෝදනාවක් තියෙනවා අනිකුත් මහණුන්ගේ අවෝසුකම් කියලා නිතරම යතු කරන පශ්චාත්තාප වෙනවා කියලා එහෙම නැත්නම් හිත උන් ප්‍රකාශ කරනවා කියලා මන් දෝත්සාහි වෙච්ච ගතියක් කලකිරිච්ච ගතියක් ගොටලි වෙච්ච ගතියක් තියෙන කැත්තද කියලා. ඒ කියනවා ඒ අකච්චාන ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් මේ පැවිද්දේ තියෙන සැපේ නිසා ඒක චිත්තක්ෂණයක තියෙන හුදකලාව නිසා ඒක පුදුච්ච චිත්තක්ෂණයක තියෙන සාසන සම්පත්‍ති කරගත්තේ නිසා සන්තුෂ්ටිගත ගතිය නිසායි මම අහෝසුකම් කියලා කියන්නේ කිසි කෙනෙක්ගේ චෝ කිසි දෙයක ආධාරයක් උපකාරයක් නැතුව ධර්මයෙන් ලැබෙන මේ සුඛය විඳගෙනයි මම මේ අහෝසුකම් කියලා කියන්නේ එහෙම නැතු මේ යතැලාව ගිහිසප වැඩ සැප හිතලා නෙවෙයි කියන්නේ. අනේ විලාවේදී සර්වඥාන්සේ ඒ ස්වාමීන් වහන්සේගේ
චරිතයට දීපු චරිත සාතිකක් වගේ වශයෙන් තමයි මේ ගාතාව දේශනා වෙන්නේ. ඒක තමයි අපි ආනන්ද ස්වාමීන් වහන්සේ කටපාඩම් කරගෙන පස්සේ ධර්ම සංගායනා වෙලාවේදී මේක මේ ඇතුළු කරන්නේ ධම්මපදයේ කියන ගාථා පොතට. ඉතින් ඒ නිසා මේ පදන මේ ඉඳගෙන නැත්නම් මේ පසුබිමේ ඉඳගෙන මේ නිදාන ඉඳගෙන අපි මේ ගාථාවේ අර්ථ අපි මේ ගත කරන භාවනා ජීවිතයට එහෙම නැත්නම් ගෘහචාර ජීවිතයකට එහෙම නැත්නම් පැවිදි ජීවිතයකට එහෙම නැත්නම් පූර්ණ කාලීන භාවනා කරන දවසක හරි ඉරිසකට කොහොමද සම්බන්ධ කරගන්නේ කියන සම්බන්ධතාවය බලන්නයි මම මේ කතාව ඉදිරි තියාගත්තේ. මේකේ අවසාන පදේ සදා රමති පඬිතෝ කියලා සඳහන් වෙන නිසා මේක පඬිත වර්ගයට ඇතුළත් වෙනවා. ඒකේ පළවෙනි පදේ තියෙන්නේ ධම්ම පීති සුඛං සේති. මෙතන මේ ධම්ම කියන පදේ මම හිතන කවුරුත් වගේ දාන දෙයක්. ඒක මේ ස්වභාව සංසිද්ධිය කියලා සමහරලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම බුද්ධ දේශිත පාලි ගැන්වීම කියලා සඳහන් කරන නැත්නම් හරි දේ ධර්මයේ වශයෙන් උත් වැරදි දේ අධර්මයේ වශයෙන් සමානට වර්ණනනවා. කෙසේ නමුත් ඒකට අංග සම්පූර්ණ අර්ථයේ පිරිච්ච සිංහල වචනයක් හෝ සිංහල අපි කියන ධර්ම කියන විශේෂ ඉංග්‍රීසි වචනයක් වන්න බෑ. ඒ නිසා ඉංග්‍රීසි ශබ්දකෝෂයටත් මේ ධර්ම කියන පදේ එහෙම ඇතුළු කරන්න වෙලා තියෙනවා පරිවර්තනයේදී. ධම්ම පීති කිව්වහම අපිට මුලක් කියලාකට ධර්මයෙන් උපන් ප්‍රීතියක් තමයි කතාහන් වෙන්නේ. ඒත් මේ ගාථාවේ තියෙන ධර්මයේ විවති කියන වචනේ නැත්නම් ධර්මයේ බී ගන්නාලද ධර්මයේ নিমগ্ন වුණා වූ ධර්මයේ බොණ ධර්මයේ සන්තුෂ්ට වෙච්ච කියන අදහස. ඉතින් යම් කෙනෙක් පටිආති ධර්මයේ ප්‍රතිපatti ධර්මයේ ප්‍රතිවේද ධර්මයේ කියලා මේ ශාසනයේ තියෙන මේ ත්‍රිවිධ ධර්මයන්ගෙන් පිරුණා නම් බී ගන්න සන්තුෂ්ට වුණා නම් එයාට කියනවා ධම්ම පීති කියලා. ඉතින් අපි මේ ගත කරන ජීවිතයකදී අපිට මේක තුන් අවස්ථාවකදී අත්දැක ගන්න පුළුවන් ක්‍රමයෙන්. එනිසා යම් ප්‍රමාණයකට මේ පළවෙනි කට්ටායම අත්දැකපු කෙනෙකුට ඊට සාපේක්ෂව ඊගාවට තියෙන මට්ටම ඊට පස්සේ අවසාන මට්ටම දල වශයෙන් අනුමාන වශයෙන් ණය විපස්සනා හිතා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි කොට පරියප්ති වශයෙන් අපිට තියෙන පොතේ දැනෙනවා. අපි බුද්ධ ධර්ම විශයක් වශයෙන් ධර්මය විනය වශයෙන් දෙකට කඩලා බලනකොට ඒ විනය කොටස් අපි ගිහි ජීවිතයේදී පංචසිල්, අටසිල්, උපෝසත අටහග සීලය, නවසිල් දසසිල් වශයෙන් සඳහන් වෙනවා. ඉති යටින් බයලජ්‍ය කියලා දෙයක් ආචාර ධර්ම වශයෙන්, සමාජ ධර්ම වශයෙන් අපි සමාජයේ ජීවත් වෙනකොට සම්මත කරගෙන තියෙන ඒ වටම විනීත. ඒක ධර්මයේ වශයෙන් ගත්තහම ඒක චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංග මාර්ගය, පටිච්ච සමුප්පාදය, එහෙම නැත්නම් රාග ద్వේෂ මෝහය, නැත්නම් සීල සමාධි ප්‍රඥාය ආදී වශයෙන් විවිධ විදියට අපිට අටේ පන්ති, නවයේ පන්ති, දහයේ පන්ති වෙනකොට බුද්ධ ධර්ම විශය වශයෙන් උගන්වන. ඉතින් ඒ ටික අපි දන්නවා ධර්ම කොටස්. අනේ ධර්මයේ කොහොමද අපි බී ගන්න කියන්නේ? ඇසු විරු ඥාන කියලා ඉතර කියන්නේ. භෞසුත ඥාන, පොතේ දැනුම, තර්ක ඥාන කියලා. ඉතින් අපි ඒක ඉස්කෝලේ යනකොට මේ වගේ රටක ඉඳිච්ච අපි දහම් පාසල ඉගෙන ගන්න, පන්ති විෂයක් වශයෙන් ඉගෙන ගන්නවා. ඊට පස්සේ පොතේ පතේ ඒඩ්වී කේ ටෙලිවිෂන් එකේ බණ වශයෙන් ඉගෙන ගන්නවා. ඔක්කොම අපි එක වචනෙට වටන්නේ සුතේ කියලා. ඇසු විරු ඥාන කියලා මොකද ඉස්සර කාලේ තිබුණේ එකම ක්‍රමයයි දේශිකයන් වහන්සේ දේශනා කරන අනික්කත් අහන. අනිත් ඔක්කොම ශාวกෝ කියන නම තමයි වැදගත්. අපි ඔක්කොම ਸਰවචනාංශගේ ශාวกෝ. මොකද ਸਰවචනාංශයේ දේශිත ධර්මයට එක හඬින් නතු වෙලා අහන නිසා. ඉතින් ඒ දැනුම අතින් අපිට ඔක්කොටම අයිතියක් තියෙනවා. අපිට හිතා ගන්න පුළුවන් එතකොට මේ ධර්ම ඥානයත් අනිකුත් සාපේක්ෂ ලෝකායත විෂය. ලෝකායත විෂය තන්නිකරණ තණ්හාමාන දිට්ඨිය වල බැඳිලා තියෙනවා. ඒක ඒකාන්තයෙන්ම ඒ විශේෂිතේ යන්න යන්න තණ්හා වැඩෙනවා, මාන්න වැඩෙනවා, දික්ක වෙනවා. ඒ ලෝකායත විශේෂ විත කපලා නැහැ. විස මරලා නැහැ. ඒක තන්නි කරම වසක් තියෙන. ඒ නැත්තම් තනි කර විසක් තියෙන. ඉතින් ඒකෙන් තමයි අපි දැනුවත් වෙලා තියෙන්නේ. ධර්මය ඒ වාගේම එකම භාෂාව පාවිච්චි කරන, එකම ව්‍යාකරණය පාවිච්චි කරන, එකම කමීල දිනු වෙනවා.
නමුත් ඒකේ පුදුමාකාර විදිහට පිපිඤ්ඤ කෙඩියක් අපරණට විස තිත් අයින් කරනවා වගේ ධර්මයේ ධර්ම ඥානයේ බහුසුත ඥානයේ හොඳට මුක්තහ කරන්නේ වැඩෙන්ට වැඩෙට ඉගෙන ඉගෙන ගන්න බහුසුත බින්ද වෙන්න තණ්හා මාන දිටි කපන. ඉතින් මේ දෙක උඟ දෙනෙක් දන්නේ. මේ දෙනේ බුදෙන් දන්නේ. ඒ නිසා මේ ධර්මයේ මේ ඉගෙන ගන්නවා පඬිතු කම් වලට මානකාරකම් වලට PhD එකට අර දැනුමට මේ දැනුමට. ඉතින් අද අපි ඉන්න වර්තමාන යුගයට එනකොට ඒක හොඳටම තේනවා. ඒ වගේ දේවල් සඳහා වෙන් වෙච්චි විශ්වවිද්‍යාල අධ්‍යාපන ආයතනවල කොච්චර ඊර්ෂ්‍යා ක්‍රෝධ බලතියෙනවද. ওই කවුරුත් හිතනට වැඩිය ඊ ආයතනවල පුදුමාකාර ඊර්ෂ්‍යාව කරා. පුදුමාකාර ක්‍රෝධකින් වැඩ කරන්නේ. පුදුමාකාර මාන්නකාරකමින් වැඩ කරන්නේ. නමුත් ධර්මයේ තියා දැනගන්න ඕනේ ඒක නැති කරන්නයි අපි පුතිය දැනුම ලබන්නේ, බෞද්ධ භාවය ලබන්නේ. ඉතින් ඒ නිසා අර ධර්මයක තියෙන තණ්හා මාන දිටි කපන ගතිය අඩුවෙන්ම තියෙන්නේ මේ සුතමේ ඥාන. සුතමේ ඥාන දිනේ කරන්නේ සෑහෙන දොඩ ලෝකායත විශ්ේ වගේම තණ්හාව වැඩෙන්න ඉඩ තියෙනවා, මාන්නේ වැඩෙන්න ඉඩ තියෙනවා, දික්කේ වැඩෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒකේ මුඛ්‍ය ආර්ථය ගත්තොත්, පරමාර්ථය ගත්තොත් ඒක කපන්නයි හදලා තියෙන්නේ. ඉතින් ඒක ධර්මයකින් කරන කෘත්‍යය සුතමේ වශයෙන් බලනකොට ගොඩාක් වංචනික ධර්ම සහිතයි, ගොඩාක් ෂට ධර්ම සහිතයි, ගොඩාක් මායාකාරී ධර්ම සහිතයි. නමුත් ඒක නෙවෙයි ධර්මයේ නියෝජනය කරන එකම ක්‍රමය. ඊගාවට තියෙන අචින්තාමය ඥාන කියලා අර විදිහට ලෝකායත විශ්යන්ගේ තණ්හාමාන දිටි වඩනෝය ධර්මයෙන් තණ්හාමාන දිටි විරුද්ධව යන්නේ තියෙන්නේ. ඒ නිසා මේ ධර්මයේ ඉගෙන ගන්න තර්ක කරන්න ණය ක්‍රමයට බලන්න මේක තණ්හාමාන දිටි අඩු කරන පැත්තට සර්වචන් වහන්සේ මොනතරම් පියවර අරගෙන තියනවද, ආරක්ෂක ක්‍රම අරගෙන තියනවද කියලා පොතේ දැනුමට වැඩිය චින්තාමය ඥාන කරන්න යන ගියාම සංසන්දනාත්මකව ණය විපස්සනා ඥාන ආකාර පරිවිතක්කෙට ගියාම තේරෙනවා මේ නිසා ලෝකායත විශ්ේ තණ්හාමාන දිටි බරයි ධර්මයේ ඒකේ විෂ කපලා තියෙන. ඒ සඳහා ඒක ඉදිරිපත් කරන්නේ අමුතුම ව්‍යාකරණකින්, අමුතුම භාෂාවකින්, අමුතුම පසුබිමක් සහිතව කියලා ඒ හොඳට හිතලා බලනකොට ඒක දර්ශනීයද දාලා බලනකොට. එහෙම නැත්නම් ණය විපස්සනාවට දාලා බලනකොට. එහෙම නැත්නම් තර්ක විතර්ක වලට දාලා බලනකොට නැත්නම් ආකාර පරිවිතක් කියලා දාලා බලනකොට තේරෙනවා මේ සුත්තමේ ඥානීය තිබුණ පළියෙට ඒ කෙනාගේ තණ්හාමාන දිට්ඨි කැපෙනවා කියලා සාතිකයක් නැහැ. ඒ පුද්ගලයාට චින්තාමේ ඥාන නැත්තම්. ඒ පුද්ගලයාට ණය විපස්සනාව නැත්තම්. ඒ නිසා අර මූලික පාඩම වශයෙන් පටන් ගන්න වශයෙන් සුත්තමේ ඥානීය ඇතුව ඒක කන්න දෙ තියා ගන්න ඕනේ. ඒක දිනු පවුම් කර ගන්න ඕනේ චින්තාමේ ඥාන. එතකොට චින්තාමය ඥානවලට යනකොට සුත්තමේ ඥානයේ තියෙන අර ප්‍රසාද සද්ධාව දකින්නට ඇති වෙන පැහැදීම කුසල ඡන්දයක් බවට මෝරනවා. සද්ධා චෛතසිකය සුත්තමේ ඥානෙ දැසි කරන්නේ අමූලික සද්ධාවක්. ප්‍රසාද සද්ධාවක්. එතන ඉන්නකොට ඒ මූලදි පේන. අනිත් පැත්තනකොට සද්ධාව නැහැ. එහෙම නැත්නම් ඒක තණ්හාමාන දිට්ඨි නැත්නම් අලෝභ දෝ සාමෝහ පදනම් කරගෙන නෙවෙයි සුත්තමේ ඥානීය සද්ධාවෙට දින එක අමූලිකයි. මූලික සුදුසුකම් නැහැ. නමුත් චින්තාමය ඥානෙට යනකොට එයාට හිතෙනවා මේ ඉගෙනගත්ත ධර්මය ක්‍රියාවත් කරන්නේ නැතුව තියෙන තාක්කල් බුරුගේ පිටේ අකුරු බැඳා වගේ එමන්චට කිසිම අයිතිවාසිකමක් නැහැ. ඒ නිසා මේක ක්‍රියාවත් කරන්න ඕනේ. කරබැලීමේ ආශාවක් පහළ වෙනවා. මේ අනුව යෙදෙන්න ඕනේ කියලා ඒ හිත ඇතුලේ කුංච පරිවර්තනයක් ඇති කරනවා චින්තාමය ඥානෝට යනකොට. ඒක නැත්තම් කියන්න පුළුවන් යම් කිසි කෙනෙකුට එහෙම කරබැලීමේ ආශාවක් පහළ වෙලා නැත්තම් එයා තාම බාලාංශපන්ති ඉන්නේ. එයා තාමත් ඉන්නේ සුතමේ ඥාත්මට්ටමේ. හැබැයි ඒකෙන් බෞද්ධ වෙන්න පුළුවන්. එයා විශ්වවිද්‍යාලයක මහාචාර්ය කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් කුලපති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි කොහොම කරත් බෝරුවෙත් තමයි බඳගෙන තියෙන පොදියත් හකුරු තමයි. යම් කිසි කෙනෙකුට ඒ කරබැලීමේ ආශාවක් ටිකක් හරි ආවනම් අන්න මොලේ පෑදීගෙන එනවා. එතකොට එකට කියනවා සද්ධාව කුසල ඡන්දය බඩපත් උනායි කියනවා. එතකොට එයාට ගායක් එනවා, උණක් එනවා. කර බලන්න.
ඉතින් එතකොට ගීයක් වශයෙන් කරනවා නම් සුත වේඥාණය ගීයකට කියන්නේ දානෙ දෙන්න සිල් රකින්න භාවනා කරන්න. ප්‍රතිපදා උගන්වන්නේ දාන සීල භාවනා වශයෙන් ගීය උපාසක උපාසිකාව. නමුත් මේ චින්තාමය ඥානමෝරම් ගියාට පස්සේ එයාට දාන කතා නැහැ. එයාට තියෙන ප්‍රතිපදාව පෙන්වන්නේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. තාම සීලයක ඉක්මීමක්, හැදියාවක්, සීතල ගතියක් නැන්නා එයා තාම සුතමේ ඥාන මට්ටමේ ඉන්නේ. පොතේ ගුරුක් පමණයි. නැත්තම් මේ පොත්ගුල්ලෙක් ධර්මයේ කිසිම රසයක් විතර නෑ. සර්වඥාන්සේ දේශනා කරන්නේ අනුන්ගේ හරක් බලන කොපල්ලෙක් විතරයි. එයාට කිසිම පස්කෝ රසයක රසයක් නෑ. එයා බද්දලයා බත්තික හම්බ වෙන හරක් බලනකොට හරකුන්ගේ පස්කෝ රස ලැබෙන්නේ හරක් අයිතිකාරයාට. ඉතින් ඒ වගේ එතන ඉඳලා ධර්ම රසය ලබන්න නම් සීල ශික්ෂා තමයි ගෙපිල වගේ, පඩිය වගේ, එලිපත්ත වගේ තියෙන්නේ. ඉතින් කුසල ඡන්දය ආපු ලකුණ තමයි නැත්නම් කුසල ඡන්දය සිතට ඇතුළු වුණා කියන ලකුණ තමයි අඩුම ගාණ සීල ශික්ෂාවක පිළිතරම්. නිත්‍ය පංචී, පොය අටසි, දසසි, එහෙම නැත්නම් අදි සීල ශික්ෂාව සඳහා නිතර එළඹ වාසය කරනවා, පෙළඹ වාසය කරනවා. ඒක දිනුවක් නැත්නම් ඉතින් පැහැදිලිවම පේන්න තියෙන්නේ මේ ණයට ගත එකක් වශයෙන්, අනුගේ ණයට හරක් වළන කෙනෙක් වශයෙන් වැඩ කරන මිසක පස්කෝරසේක අයිතියක් ලබන්නේ නැහැ. ඒ නිසා චින්තාමය ඥාන මට්ටමට ගිහිලා කුසල ඡන්දේ පහළ වුණාට පස්සේ මට අඩු ගානේ හිතනවා මට මේ ධර්මයේ පිහිටින් කය වචන දෙකවත් ඉක්වා ගන්න බැරිද? එහෙම බැරි නම් නරක නමක් පාවිච්චි කරන්න වෙනවා තීසනතු. මේ කය වචන හික්මුණාට පස්සේ තමයි මනුෂ්‍යකම මෝදු වෙන්න වඩන්නේ. ඒ කය වචන හික්මෙන්නේ නැතුව ධර්මීගෙන ගත්තත් ලෝකායත විශ්ිගෙන ගත්තත් මුර්ගයා කියන නම පාවිච්චි කරනවා. නැත්නම් සත්‍යිකුත් නැහැ, සමාධිකුත් නැහැ. කය වචන දෙකේ සීතල ගතියක්, හදියාවක්, මාත්ම ගතියක්, සංස්කෘතියක් නැහැ. කුසල ඡන්දය ආවම ඒකට වග වෙනවා. ඒකට කියනවා අපි සදාචාරාත්මක වගවීමක් කියලා. එහෙම නැත්නම් ආචාර ධර්ම වගේක් තියෙනවා. සමාජයේ තියෙන නීති කඩන්න යන්නේ, සීපද කඩන්න යන්නේ, අරසක මේ ආරසා කරනකොට මේ මනසට ඇති වෙන ගුණයේ තමයි හික්මෙනවයි කියලා කියන්නේ. සීලාචාරය. ශික්ෂිතයි කියලා කියන්නේ. ඒ නැති කෙනාට අශික්ෂිතයි කියලා කියනවා. සමාජයේ කෙනා තමයි අශික්ෂිතයි කියන්නේ. අශික්ෂිතයි කියලා කියන්නේ කිසිම ශික්ෂාවකට යට වෙන්න කැමති නැහැ. කාමෙන් විතරයි. ඉතින් සාචින්තාමය ඥාන මෝරලා කියන යම් ප්‍රමාණයකට. ඒතර සුතේ වහින් අහිච්ච දේවල් අරකට මේක ගලපලා රීකී ක්‍රමයට හෝ ගෝලීය ක්‍රමයට එකිනෙක තියෙන අන්තර් සම්බන්ධතාව තේරෙනවා. ඒ වගේ මෙයා වග වෙලා තියෙන අඩුම ගාණ ශීල ශික්ෂාවෙන් ඊට පස්සේ යා යම් දවසක මේ ශීල ශික්ෂාවට කරපු ආයෝජනය නිසා මට මේ තරම් සදාචාරයක්, මේ තරම් අන්තර් සම්බන්ධතාවයක්, මේ තරම් කරදර නැති පාරක්, මේ තරම් හිතට සාන්තියක්, සුඛ ජීවිතයක් ලැබුණයි කියලා අත්දකින්න පටන් ගන්නකොට යා ප්‍රඥා භාවනාවකට නැත්නම් සුත්තමී ඥානෙ, චින්තාමී ඥානෙ, භාවනාමී ඥානෙකට යන්න පටන් ගන්නවා. ඒකට අපි ප්‍රතිවේදී කියලා කියනවා. මේ ජීවිතේම සිල්ල කළා, මේ ජීවිතේදීම සීතල වෙච්ච කෙනා, මේ ජීවිතේම හික්මෙච්ච කෙනා, මේ ජීවිතේම සදාචාර සම්පන්න වෙච්ච කෙනා, මේ ජීවිතේම මහත්ම ගතිය කරාට අපි කියනවා එයාට ප්‍රතිවේදයක් තියෙනවා කියලා. අත්දැකීමෙන් කියන්නේ. ඉතින් අත්දැකීමෙන් කියන්න පුළුවන් ඒ වගේ අදුම ලංස තමයි සීලය. නමුත් ඒ සීලයක ඉඳගෙන සිල් තුන හැසිරීමෙන් අදි සීල ශික්ෂාවෙ යෙදීමෙන් ආරකින සුතමේ ඥාන, චින්තාමේ ඥාන, භාවනාමේ ඥාන දිනු කරන්නට ප්‍රගතිශීලී හැඟීමක් ඇති කෙනාට අනිවාර්යයෙන්ම තේරෙනවා මේ සිල් තුන අතර තාරාතිරම් මැනෙන්නේ වඩා සමාධිය ඇති කෙනා හරහා. සමාධිය වැඩි කෙනා සිල් තුන්ගේ වැඩිමහල්ලා. සීල නැති අය අතර සීලවන්තය වැඩිමහල්ලා. අපි සාමාන්‍ය පැවිදි ජීවිතයේ රහත් වෙච්ච සාමණේරය පෘථග්ජන වූ උපසම්පදා භික්ෂුවට වඳිනවා. මොකද උපසම්පදා භික්ෂුව කල්යතු සිල් සමාදන් වෙලා තියෙනවා. උපසම්පදාව තමයි බලන්නේ රහත් ගම නෙවෙයි. ඒසා සීලයට හරකනවා. නමුත් සිල්වතුන් අතර තාරාතිරම් එනවනම් ආර්ය ලෝකේ තාරාතිරම වැඩි සමාධිය තියෙන එක නම් කොහොමඩක්වත්
පිරිසේ නායකත්වයකට තල තුනකම වලපත් වෙනවා. ඒ නිසා සීලය රකින්න ලුඩු පිරිස් කරන මනුස්සයර තේරෙනවා මේ සීලේ තියෙන සමාධියටයි. අවිපටිධාරත්තාය ආනන්ද කුසලාණ සීලාණ කියලා සරුවචන්දේ සඳහන් කරන සීල කුසලය කියන එක තමයි. සීල දක්ෂ කෙනාට සීල දියුත් අවසින් දවසේ දියුණුවනේ කරාට විපිලිසරකම නැති වෙනවා සමාධිය වැඩෙනවා. ඉතේ විපිලිසරකම නැති වෙනා කියලා කියන්නේ ඒකාග්‍රකම ඒකෝදි භාව වැඩෙනවා. ඒ නිසා ඒකෝදි භාවයේ නොවැරෙන ඒකාග්‍රතාවයකට යන්නේ නැති සීලයක් කියලා කියන්නේ මොකක්දෝ හිල්ලෙච්චි වාදිනේ පුරවපු අතුරක් විතරයි. ඒහිල් තියෙන වාදිනේ කොච්චර වතුර පිළිවත් හිටින්නේ. ඒ වගේ සීලේ මොකද්ද අඩුවක් තියෙනවා. සීලේ වතුර අල්ලනවා නම් ඒක තියෙනවා නම් වාදනේ. එන්නෙන්ද තල තුනා ශික්ෂිත විපිලිසරකම නැති අසහනෙන්තර ආතතියෙන්තර කෙනෙක් වාඩපත් වෙනවා. ඉතින් ඒ ශික්ෂාවට අපි සමාධි ශික්ෂාව කියලා කියනවා. ඒකට මේ සමාධි ශික්ෂාව වැටෙන්නේ සුතමේ ඥාන, චින්තාමේ ඥාන ඇති. චින්තාමේ ඥානය හෝ මේ ජීවිතේම තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතේ යම් යම් ප්‍රතිඵල නෙලාගත්ත ඒකෙන් තමයි විශ්වාසය ඇති වෙච්ච එකනා දිගටම සමාධිය පෙරෙනවා. ඒ සමාධිය පිළිබඳව මේ දම්පද කතාවට සාපේක්ෂ කොටස ගත්තොත් දාල වශයෙන් කියන්න පුළුවන් විවිධ අරමුණු දිගේ දුවන කාමච්ඡන්දේ වෙනුවට එක අරමුණකම බොහෝ වේලාවක් සිටින්න පුළුවන් ඒකෝදි භාවයේ වැඩේ. ඒකාග්‍ර භාවයේ වැඩේ. ඒකට අපි සමාහිත හිත කියලා කියනවා. සමාධි හිත කියලා කියනවා. ශික්ෂිත කියලා කියනවා. ඉතින් ඒ නිසා යම් කෙනෙකුට සීලයක පිළිතරා එක ඉරියව්වකට ටික වෙලාවක් ඉන්න පුළුවන්. එනසම් ඒ ඉරියව්වේ ඉන්නකොට ප්‍රසිද්ධ වෙන ඉරියව්ව විශ්ින් ප්‍රසිද්ධ කරන යම් අරමුණක හිතයට ටික වෙලාවක් ඉන්න පුළුවන්. ආන්නේ ගතියනවනම් හිතේ මේ සමාධි ශික්ෂාවක් ආම්බංගතියක් කීකට ගතියක් වේ. ඉතින් අපි මේ වගේ තැනකට එකතු වුණාම අපි කියනවනම් පූර්ණ කාලීනව භාවනා ජීවිතයක් ගත කරලා කියලා ඒක සීල ශික්ෂාව නෙමෙයි සඳහන් කරන්නේ. සීල ශික්ෂාව පිළිහිටලා කරන මේ සමාධි ශික්ෂාව. ඉතින් මේ සමාධි ශික්ෂාවේදී අපිට පුද්ගලිකව වැටෙන්න ඕනේ සාමූහිකවත් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මට ඉස්සර එක ඉරියව්වක මෙච්චර වෙලාවක් හිටින්න බෑ. මට එක ඉරි අරමුණක මෙච්චර වෙලාවක් හිටින්න බෑ. අන්න එවැනි අසමජ්ජාති හිතක් තිබුණාම දැන් ඊට වැඩිය චිත්තක්ෂණ ගානක් එක ඉරියව්වේ ඉන්න පුළුවන්. ඊට වැඩිය චිත්තක්ෂණ ගානක් ඒ ඉරියව්වින බව දාන්න බවට අත්දැකීම් සහිතයි. අත්විඳීම් සහිතයි. මෙන්න මේ අරමුණේ මම හිටිය කියලා දාන්න. ආන්න ඒ විදිහට මේ සමාධියේ වැඩෙන වර්ධනය කිසිම දවසක ඒ සඳහා අපකප වෙලා කෙරුවේ නැත්නම් නිකන් වැඩෙන්නේ නැහැ. අපේ හිත කවදාකවත් බුදුබණක් අහලා බුද්ධහනු බුදු උපදේශකට අනුව බුදු ප්‍රතිපදාටව කටසිකේ නැත්නම් හිත හැමදාම නන්නත්තාර අරමුණු වල නන්නත්තා වෙන එකයි කරන්නේ. ඒ නිසා කොච්චර දැනුමත් වුණත් කොච්චර උගත්කන්ත වුණත් කොච්චර ලස්සන වුණත් කොච්චර නිරෝගී වුණත් කොච්චර දරුණු වුණත් ඒ හිත නන්නත්තාරම එන්න වැඩි. ඒ නන්නත්තාරකම වැඩි. ඉතින් එවැනි හිතක් අර ඒ කාර්මණක පවත්තාවගෙන යමිදී ඒකෝදි භාවයටපත් කිරීමේදී ඒ කාකර භාවයටපත් කිරීමේදී විශේෂ ශිල්පකමක් තියෙනවා. අපි ඒකට සමාධි ශික්ෂාව කියලා කියනවා. එතන සමාධිය වැඩි වීම සමතය පස්සද්ධිය ඒකෝදි භාව කියන වචන අපි පොත්වල සඳහන් කරනවා. ඒක භාවනා ලෝකයේ සියලු සම්පත් වලට වඩා වටිනාකල සම්පත. එක විදිහකට සමාධිගත වෙන්න පුළුවන්. ඒකේ යව ඉන්න පුළුවන්. ඒ කාමමක ඉන්න පුළුවන් නම්. ඉතින් ඒක සම්හාර විතක ඒ ප්‍රමාණික වල. ඕනෑට වැඩිය මේ තණ්හා කරන ගැති නිසා මේ සමාධියට මේ යෝපෝදි භාවයට ඒ කිනා ඒ ඒකෝදි භාවයෙන්ම සාසනය වශයෙන් සලකගෙන ඒක නැති වුණත් හුඟක් චිත්ත පීඩ ඇති කරන ඒක ලැබුණොත් සියල්ල ලැබුණා වගේ හිතාගෙන ඒ දඟලන උණක් තියෙනවා මායාවක් තියෙනවා ඡටගතියක් තියෙනවා පංචනි ගතියක් තියෙනවා අන්න ඒක තේරුම් ගැනීමට කියනවා ප්‍රඥා භාවනාවක් සමාධිය වඩලා ඒ සමාධිය වීර්යයත් එක්ක සමබර කරන්න දන්නේ නැත්නම් ශ්‍රද්ධාව ප්‍රඥාව සමබර කිව්වේ නැත්නම්
ඒ සමාධිය ඒකෙනා කුසීත භාවයකට නිදිපත් භාවයටපත් කරලා ඒ කෙලෙස් කපන වැඩ පිළිවෙලින් දුරුවන් කරනවා. එ නිසා සමාධියම නෙවෙයි සමාධිය අවශ්‍යයි. ඒ අවශ්‍ය ප්‍රමාණයට සමාධිය ඇති කරගන්න ඊට පස්සේ මේ ආශ්‍රව ක්ෂය කරන තැනට ඊට පස්සේ මේ කෙලෙස් කපන තැනට ඊට පස්සේ මේ මතුවෙන මතුවෙන කෙලෙස් මේකයි කියලා දැනගෙන දැකදක දැනදැන ගිවම් කරන ක්‍රමයට ඥානතෝ භික්කවේ අස්සතෝ ආශාවණං khයං වදාම් කියලා මතුවෙන මතුවෙන කෙලෙස් මේකයි කියලා දැනගෙන ඒක ඇති වෙනකොට බයයි නමුත් ඒක තියා හතර සත්‍යයෙන් බලාගෙන උටකට ගෙවෙනකොට ඇති වෙන තමන්ට ඒ සතුට ඒ ප්‍රීතිය ඒ ප්‍රමෝදය තමයි මේ අහෝසුකම් අහෝසුකම් කියලා කියන්නේ. ඒ කියන්නේ කෙලෙස් නැතිව කුසීතකමට පැත්තකට වෙලා සමාධි සුඛේ නෙවෙයි. ඊට පස්සේ ඒ විදිහට හදාගත්ත සෞඛ්‍ය සම්පන්න හිතක් ඇතුව ධර්මයේ සීල ශික්ෂා අයිතිවාසිකමක් තියෙනවා. සමාධි ශික්ෂා අයිතිවාසිකමක් තියෙනවා. එන්නේ දෙක අතේ තියාගෙන නැත්නම් ආයුධ සන්නද්ධව සන්නාසන්නද්ධව තමන්ට රාගයක් එනවා නැත්නම් සද්දයක් ඇහිලා නුරුස්නා ගතියක් එනවා නැත්නම් හිතවිලි එනවයි කියලා චෝදනාවක් එනවා ඒ වුණත් තම වේදනාවක් එනවයි කියලා ප්‍රශ්නයක් එනවා ආභූත චෝදනා එනවා নানা ආකාර දේවල් ජීවිතේ එනවා ඒ එනකොටම මේ මනුස්සයගේ හිත මුසුප්පු කරගෙන බැගෑවෙලා හීනමානකටපත් කරන මේ කෙලෙස් වල තියෙන දවන තවන ගතිය මිලාන කරන ගතිය ඒ මිලාන කරන ගතිය පුරුෂයාගේ පුරුෂ ශක්තිය අධිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය විනාශ කරනවා ඉතින් ඒ නිසා උඹ දෙනෙක් කෙලෙස එන්න ඉදිරිපත් වෙන නැම්මෙදීම යටත් වෙලා දණින් වැටිලා අඬාවෝ ගන්න පටන් ගන්නවා ඒකට හුඟක් වෙලා හේතු වෙලා තියෙන එක ප්‍රඥා ශික්ෂාව නෑ එයා අර ඒ කෙලෙස එනකොට මෙච්චර සිල්වන්ත මට මොකටද මේ කෙලෙස එන්නේ මේ කරදර එන්නේ ඇයි මෙහෙම අමෝරාවෙන් දුක් විඳින්න ලැබෙන්නේ බැනුම් ගන්න ලැබෙන්නේ ඇයි මට ද්වේෂය එන්නේ මෙච්චර සමාධිය තියෙද්දි කියලා හිතාන ඉන්නවා සීලයෙන් සමාධියේ ඒ කෙලෙස් පිළිබඳව අරසාව දෙයි කියලා. නමුත් මේ දෙකෙන්ම මේ ප්‍රඥා ශික්ෂාට සුදුසුකම් ලැබල දෙනවා මිසක් ප්‍රඥා ශික්ෂාව යාන්සන්ත සීලෙන් සමාධියෙන් දෙන්නේ නැහැ. ප්‍රඥා ශික්ෂාව යාන්සන්ත තමයි මම දැන් වෙන කෙනෙකුට වැඩි ආඩ්‍යයි මම දැන් සන්නාසන්නත්යි මලක සීල තියෙනවා සමාධිය තියෙනවා මෙවැනි කෙනෙකුට කෙලෙසෙන්න එපයි කියලා හිතුවොත් ඒක මරික ප්‍රමෝඩකම ආවනක ඒක අත්මිත්‍යා දෘෂ්ටියක් කෙලෙස් එනේක කෙලෙස් වල හැටි කෙලෙස් වල නෑ විලිලජ්ජාවක් මේ පිරිසුදු තැනට යන්නේ අපිරිසුදුට යනවා එක සැරයක් කියලා පෙරතුණයි කියලා කෙලෙස් වල ලැජ්ජනතිකම තමයි කෙලෙස් කියන්නේ ඒ නිසා කෙලෙස් පැමිණීමට 100ක් දොරයි ඉනේ කෙලස් පැමිණෙනකොට මේක මේ මේ හේතු ධර්ම නිසා පැමිණුණා නැත්තම් සහේතුකෝයි පැමිණෙන්නේ ඒ පැමිණිච්ච කිලේශියේ හේතු නැතුනට පස්සේ ඒක නැති වෙලා යනවා මට තටමන්න දෙයක් නැහැ මට තියෙන්නේ මේ මතුවෙනකොට හිතවට්ට ගන්නවා ඒක දැනගෙන හිතවට්ට ගන්න නැතුව නැත්තම් හිතවට්ටි බව දැනගෙන ඕක පොඩ්ඩක් ඉවසගෙන ඉන්න එතකොට ඔක නැති වෙන නැම්මට යනවා ඔක්කොම නොමිලි කරලා එතකොට අහෝසුක අහෝසුකම් කියන්නේ හිතෙනවා මේ බුදුන්ගෙන් කෘත්‍යයක් ඉෂ්ට වෙනවා ධර්මයේ කෘත්‍යයක් ඉෂ්ට වෙනවා සංඝයා කෘත්‍යයක් ඉෂ්ට වෙනවා සීලේ කෘත්‍යයක් ඉෂ්ට වෙනවා එතකොට තමයි තේරෙනවා මේ ප්‍රඥා ශික්ෂාව කියන එක එක පැත්තෙන් වර්ණ ගන්න පුළුවන් විත පැමිණෙන දුකට පශ්චාත්තාප නොවිසිටි පැමිණි දුක පැනිදායි කියලා බාර ගන්න එතකොට යාට පැමිණි දුක එන නැම්මෙදී ඇති වෙන දරත ගතිය එන නැම්මෙදී ඇති වෙන දැවිලි තැවිලි ගතිය නැතුව නෙවෙයි. එයා දන්නවා දැන් තමයි ඔන්න මට සීලෙන් සමාධියෙන් වැඩ ගන්න පුළුවන් කියලා දැනෙන්නේ. මම දැන් තමයි සක්නට එලිබිලා තියෙන ඔන්න සතුරා ඉදිරියට ආවා. මෙතෙන්දී අභීතව ධර්මත මොන දෙනවද නැත්තම් තතුවක වැඳලා දණින් වැටිලා අනිවට අභීතිකම් කියලා ජාතිය පාවා දීලා තමගේ පෞෂත්වය පාවා දීලා සතුරට ජය දෙනවා. ඒ එතනදී ප්‍රඥා ශික්ෂාවේ ප්‍රඥාව කියලා කියන්නේ එහෙම නැත්නම් දැනුම කියලා කියන්නේ මේ කෙලෙස් එන හේතුවමයි කෙලෙස් යන්නේ තියෙන්නේ. කෙලෙස් මතුනි යම් හේතුවකින් නම් ඒ හේතුව සියල්ල අනිත්‍යයි සියල්ල දුකයි. ඒ දුක් සහිත හේතුවකින් හටගත් ආ වූ මේ කෙලෙසය මේ වේස මේ ධර්තය මේ තැවිලි තැවිලි නැති වෙන වෙලා වෙනකන් හිත වට ගන්න නැතුව ඒක දිහා බලන හේතුව
ඒ කෙලස් ගෙවෙන හැටි බලනකොට උතුම සතුටක් එන්න පටන් අර ගන්නවා. මේ අම්බරවගෙන අකුණු ගහගෙන සුරිසුරන් හදාගෙන මහා කුණාටුවක් එන්න හදනා වගේ ගොරවගෙන ආවට වැස්සට පස්සේ පුදුමාකාර සාන්තියක්. කෝඩේට පස්සේ වට වැසි වැස්සට පස්සේ තියෙන සාන්තිය. මේ සාන්තිකර අවස්ථාව මට ගන්න බෑ. මට රකුණු ගසන්නත් බෑ. මට සුරිසුරන් වස්සන්නත් බෑ. මට ගොරවන්නත් බෑ. ඒ ගොරවණේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් දඟලන්නේ නැතුව ගෙනුවට පස්සේ කොහොමද කසාන්තියක් තිබුනේ. ඒ සාන්තිකර පැත්තට යනකොට බලාගෙන ඉන්න කෙනා හිතනවා මේක දිහා බලාගෙන ඉඳලා මේකට මුහුණ දෙන එක නම් මහා විශ්ව ශක්තියක් ඇති ඉන්ද්‍රජාල ශක්තිය ඇති කෙනෙක් මෙයා ගොරවණේක නැති කරන්න හයියක් තියෙන කෙනෙක් අතුණු ගන්න එක නැති කරන්න හයියක් තියෙන කෙනෙක් මේ මනුස්සයාට ඔක්කොම කරන්න පුළුවන් නෑ. මේ මනුස්සයා දන්නවා ගොරවන්න යම් හේතුවක් තිබුණා නම් ඒ හේතු නැතුණා පස්සේ ගොරවිල්ල නතර වෙන්නේ මම නිසා නෙවෙයි. අකුණු ඉදිරි ගහන ශක්තියක් තියෙනවනේ යකුණු ඉදිරි ගහන ශක්තිය වුණාට පස්සේ ඒක නතරනේ මම නිසා. මම මේ අකුණු ගහන වෙලාවට අඬන්නේ නැති එක විතරයි මගේ එකම තියෙන ලක්ෂණය. ඒකයි මේ ප්‍රඥා ශික්ෂාව කියලා කියන්නේ. ඒ වගේම මේකේ ඉන්නේ යන්න බව දන්න නිසා යන නැම්මට බලාගෙන යන නැම්මට සාදරව බලාගෙන පුළුවන් නම් ඒක නට දැනෙනවා මේ සියලු ශක්ති යන්තාක් හානි කරද දවන සුළුද තවන සුළුද ඒ ශක්තියෙන් ඒ වැඩි ඉවර කරලා යනකොට ඒ තරම්ම සාන්තිකර තත්වයක් ඒ තරම්ම සුඛිත තත්වයක් ඒ තරම්ම මොදිත තත්වයක් තියෙනවා. නමුත් අපේ නුපුහුදු මනස නිසා පුහුදු මනස නිසා නුපුරුදු මනස අර දුක එනකොටම අපි වේලිලා අඬාවෝගාගෙන විකසිත වෙලා මුකුලිත වෙලා පස්ස ගන්න යනවා. අපි කදාකත් ප්‍රඥාව උරගා බලන්න ගන්න. ප්‍රඥාවෙන් කරතේ ඉවසන එක විතරයි. ඊට පස්සේ ඔබ නැවෙන්නේ නැම්මට යන නැම්මට ගියාට පස්සේ සියල්ල ක්ෂය වෙනසුලු. සියල්ල වැය වෙනසුලු. සියල්ල නිරුද්ධ වෙනසුලුයි. ඒ ක්ෂය වීම වැය වීම නිරුද්ධ වීම කරන දෙයක් නෙවෙයි. බලාගෙන ඉන්නකොට කෙරෙන දෙයක්. අන්නේ ගොරවාගෙන අභාගෙන එනකොට නෑනා වගේ නොදැක්කා වගේ බලාගෙන ඉන්න ගතිය තමයි තපස කියන්නේ. ඒකට තමයි ඉවසීමේ ශක්තිය කියලා කියන්නේ. මෝරච්ච ගතිය කියලා කියන්නේ. තාදී ගුණය කියලා කියන්නේ. නොසලන ගතිය කියලා කියන්නේ. ඒකට සීලය සමාධිය යොමු. ඒ අම්බරවගෙන එනකොට සුලිසුලන් අභාගෙන එනකොට ගොරවගෙන එනකොට ඔය කොච්චර කිව්වත් ඔය ගොරවන් තරම් වහින්නේ නෑ. කොමඩක්වත් වහින්නේ නෑ. නමුත් අකුණට බය මනුස්සයා නම් එතකොටම කණි ඇඟිලි ගහගෙන බය වෙලා heart attack වෙලා වැඩේ වෙලා ඉවරයි. ඒක නිසා ඒ දේ කරන්න සීල ශික්ෂාව ඕන. ඒ දේ කරන්න සමාධි ශික්ෂාව ඕන. අපි එතන වාංගු වෙනවා සීලයට සමාධියට. මරණ මරිච්චාය මම ඉන්නේ සීලෙක. මරණ මරිච්චාය මම හිත සලා ගන්නෑ. නමුත් හොඳටම දන්නවා ඕම හිතයට මොකක්වත් වෙන්නේ නැවක ගෙවම් කර වෙලාවට එනකොට ගෙවෙන වෙලාවට ඡේ වෙන වෙලාවට එනකොට අර බුද්ධුම බලවේග ඉච්ඡ ශක්ති සියල්ලම නිකන් බල්ලෙකුට ඉජුජු කියනකොට ළඟට එනවා වගේ කී කරුවා. එතකොට පුදුම සුඛයක් දැනෙන්න පටන් අර ගන්නවා. අහෝ සුඛං අහෝ සුඛං මේ කච්චායනාඳුන්ට රජ කෙනෙක් වෙලා ඉඳලවත් විධානය කළේ වයින් කරන්න බෑ. අභාගන එනකොට කරබන හිටු වෙන පස්සේ එයා හේම ශෝකෝම අයින් කරගන්න. අයින් කරනකොට දැනෙනවා ධර්මික ශක්තිය. දැන් තමයි ඉවසීමි ශක්තිය. එහෙම නැත්නම් මේ විපස්සනා ශක්තිය. එහෙම නැත්නම් මේ ධර්ම ශක්තියක්. එතකොට අහෝ සුඛං කියලා කියන තු බුදුජානන්සේ සඳහන් කරනවා ධම්පීති සුඛන්තේති. ධර්මේ දීගත්තාව මිනිසයා ධර්මේ ජීවත් වෙන මිනිසයා සුවසේ වෙසෙන. කකුණු ගන්න ආවත්, බ්ලාදුරු රෝගය ආවත්, පිළිකා රෝගය ආවත්, වෙන මොන භයානක රෝගයක් ආවත්, ਉਹ ගස්කල් වලට එන්නේ නැහැ, අපිට තමයි එන්නේ. ඒ එනදී ඒ ඇවිල්ලා යා යනවා. අර කවදාකවත් නිත්‍ය වාසයක් නැහැ. මේ යන වෙලාවට ඔය එන හා සමාන දුකට සමාන සැපක් තියෙනවා. ඒ නිසා එනකොට ඉවසපන්, සීලෙන් ඉවසපන්, සමාධි ඉවසපන්, ප්‍රඥාවෙන් අපේක්ෂා කරපන්, ඔය ආපු වගේම ඔය යන. එතකොට තියෙන සුඛේ විඳින්න බෑ පශ්චාත්තාප වෙලා. ඔබ පසුබාලනවා. ඉච්ඡාබංගතරපත් වෙලා නම් නමර ධර්මයේ සරණක් නැහැ. සද්ධාවේ සරණක් නැහැ. වීර්යයේ සරණක් නැහැ. සතියේ සරණක් නැහැ. සමාධියේ සරණක් නැහැ. ප්‍රඥාවේ සරණක් නැහැ. ඉතින් අන්නේ වෙලාවට මේ දුක තමන් වෙතට එනකොට ඒකට නොසැලී බලා සිටීමට ඊට පස්සේ ඒක ගෙවම් වුණාට පස්සේ හම්බෙන ඒ ක්ෂය වෙන වැය වෙන ලකුණු ටික බලනකොට තියෙන
තෙදවත් ගතියක් ආඩ්‍ය ගතියක් එනතන් අහෝසුකම් අහෝසුකම් කියන ගතියක් දෙකේදී නොසලෙන චෛතසිකයක තමයි සතිය කියන්නේ. අනික හැම චෛතසිකයක්ම සරයි. අනික හැම චෛතසිකයක්ම විශ්වසනීයත්වයක් නැහැ. එයා ඒ හොඳ පැත්තදී උට දාලා කොච්ච දාලා නැටුවට පොඩ්ඩක් බය වෙනකොට කොහෙද ඉවද හොයන්නේ. තම සති චෛතසිකය එනකොට අඹරවාගෙන සුරිසුලං අභාගෙන කරවගෙන ආවට එයා ඒක ගණන් ගන්නෙත් නැහැ. ඊට පස්සේ ඔක්කොම තැතු වෙලා කෝඩේ ගියාට පස්සේ ඉන්න සාන්ත භාව වෙනකොට ඒක දැනගන්නවා මම කරපු එකක් නෙවෙයි ඉබේ වෙන එකක්. මෙන්න මේ දේ සඳහා ඒ දුකක ස්වභාවය හරියට දැනගෙන චිත්ත නියාමයේ දැනගෙන ඒ කටයුතු කරන එක දුක ඉඳ ඉසලා කරලා තියෙනවා. ඒකයි ඒකේ තියෙන එකම බුදු කෙනෙක් පණිවිඩය. ඉතින් දුක ආවට පස්සේ අපිටව වුණ කරන්න වෙලාවක් එන්නේ නැහැ. මොකද ඒකකොට අපේ ඉන්ද්‍රයන් වික්ෂිප්ත වෙනවා. අපි ඉන්නේ තැටි ගැහෙන්න පොළේ ඇති අතර පයෙන් පොළේ දෑත බදලා ගහපු වකිත්තක් වගේ නන්නත්තාරය. ඒ නිසා හයිය ඇති තියෙන විදිහේ මේ ධර්ම පීති කියන විදිහට සුතුමී ඥාන, චින්තාමී ඥාන, භාවනාමී ඥාන ලං කරගෙන මට අනිවාර්යයෙන්ම ඉස්සරහට බලාපොරොත්තු සුපින જાති ව්‍යසන එනවා, නානා ව්‍යසන එනවා. අන්නේ ව්‍යසන එනකොට මේ වඩනද ධර්මය මාව අරසා කරයි. ඒ නිසා මගේ ප්‍රධානම කෘත්‍ය වෙන්න තියෙන්නේ ලෝකායත විෂයන් වලදී විශේෂයි නැහින එක නෙවෙයි. ඒකට දඟලන එක නෙවෙයි මේ ධර්මය බී ගන්න එකයි. එතකොට සුඛංසේති මට සුවසේ ගත කරන්න පුළුවන්. විප්පසන්නේන චේතසා. එයාගේ හිත මුසුප්පු වෙන්නේ. එයාගේ හිත දුක එනකොට අඬාව ගාම ඉශාත බඳගෙන කේරලි හෙල්ල ඔල්ලගෙන පපුව අද්දෙක් ගහගෙන විලාප දෙන්න ඕන කමක් නැහැ. එයා දන්නා මේ දුකක් මේ මාවට මේ දුකේ යහපත අනිවාර්යම සුඛයක් තියෙන්නේ. ඒ නිසා ප්‍රසන්න මනසකී. විප්පසන්නේන චේතසා විශේෂ වූ ප්‍රසන්න මනසකින් දුක එනකොටත් ඉන්න පුළුවන්. දුක ගෙයලා එනකොට සැපේති ලබන්නත් පුළුවන්. අරියප්ප වේදිති ධම්මේ මේ බුදුරජාණන්සේක දැනගෙන ආර්යයන් වහන්සේලාට මේක දිරව ගන්න පුළුවන් වෙන විදිහට ආර්ය ධර්මයක් විදිහට දේශනා කරලා තිනවා. එතකොට සදාරමති පඬිතෝ පඬිතයයි කියන්නේ ඕන මිනිසයා මේ ධර්මතාවයේ සදාත්මික රමණේකේද රමණේ යෙදෙනවා කියලා කියන්නේ දුක එනකොට එයා අභිරමණයක් කරනවා. අනේ යන්ත පරණ කර්ම ගෙවුනා. මම කිසිම අලුම කර්ම රැස් කරගන්නෙත් නැහැ. හිත නරක කරගන්නෙත් නැහැ. ඕක ඔබට නිසි නිදි ගෙවියක්. හරියට පරණ වැල් පොලියක් ගෙල ඉවර කරනවා. එතකොට තමන්ගේ බුදුලේ තමයි දෙන්නේ. අපි දන්න මේ කවදා හරි ගෙවන්න ඕන එකක් තිබුණොත් තා තා වැඩෙනවා. එතකොට මේ පැමිණි දුක පැණි දහයි කියන්නේ විප්පධන්න හිත කියන්නේ. සදා රමතේ රමණේක ඊට පස්සේ ඒක ගියාට පස්සේ පුදුම ශාන්තියක් පුදුමාකාර ස්පාසුවක් එන්න ගන්නවා. ඒ ලෑස්ති නැතුම එකනට ඒ ස්පාසුව එන්නේ ඉස්සෙල්ලා එයා හට් ඇටැක් කියලා මැරෙලා. එච්චකොටම වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි. ඒ බුද්ධිය විදිහට නෑ. බුද්ධිය විදිහට මේ මිනිසයා ඉතුරු වෙලා නෑ. ඉතින් ඒක නිසා භාවනා කරන එක නම් මනකම මේ පඬිතයා එයා දන්නවා මේ දුක කරදර ඇවිල්ලා මේ වද දෙන වෙලාවේ විතරමයි ආශ්‍රව ගෙවෙන්නේ. ඔය සමාධිකටපත් වෙලා අතප්පිට අතක් තියාගෙන කිසිම වෙලාවක කිසිම ආශ්‍රව ධර්ම ගෙවීමක් නැහැ. ආශ්‍රව ධර්ම ගෙවෙනකොට පීඩක් තියලා අතුරනවා වගේ හොඳටම දැනෙනවා. තමන්ට දරත ගතිය. අසහන ගතිය. දැවිලි දැබේ ඒක විඳින්නේ සීලයෙන් නිසා සමාධියකින් යුක්තව. ඉතින් ගෙවුනට පස්සේ ඒ කෙලස් ගෙවෙනකොට කියුණාට පස්සේ නා ශාන්තිය දීප දුකට සමානයි. එතකොට යාට තේරෙනවා අර වෙලාවේදී අඬාව ගන්න නැතුව මේක විදගෙන හිටපු නිසා දැන් කන්දක් නැති තැන බැල්ලම කී පල්ලමට වටනවා සෙල්ලම කී වගේ දැන් දිග ශාන්තියක් හම්බනේ. එතකොට ඉබේම කියවෙනවා අහෝ සුඛං අහෝ සුඛං කියලා. ඒ තරම්ම කන්‍යම් මරණ්‍යම් කියාගෙන එන දුක එහෙම නැත්නම් ව්‍යසන විත සතුටින් මුණ දුන්නට පස්සේ ඒක අනිත් පැත්ත පුතුම හිතේ තරම් සාන්තිකයි. උංගෙ දෙනෙක් සතුටින් මැදදීම පාවා දීලා කීලෙක. ඉවස ඉවසීමේ ක්ෂය වෙන තැන, වැය වෙන තැන, නිරෝධ වෙන තැන බලන් තරම් ඉවසන්නේ නැහැ. ඒ නිසා ඉවසීමේ කුණේකුත් පිටර තියෙනවා. මෙන්න මේ අවස්ථාවවලදී සතියෙන් යුතුව බලාසිටි පිගුණේකුත් තියෙනවා. ඒක ළඩ වෙන්න ඉස්සෙල්ලා, වයස කරන්න ඉස්සෙල්ලා, ව්‍යසනෙන්න ඉස්සෙල්ලා හරියට ආයෝජනය කරලා තිබ්බොත් තමයි Tamanට අහෝසුකම් අහෝසුකම් කියන
සුඛය නැත්නම් සාසන සම්පත්තිය ඒක පිළිචිලති ලබා ගන්න පුළුවන් වෙන්නේ ඒක ලැබපු අය අතරින් කච්චායන් ස්වාමීන් වහන්සේ ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි ඒ සංසේ නිතරම හිත විවේක වෙනකොටම උදේකලා වෙනකොටම නිතරම කියන දෙයක්ලු අහෝ සුඛං අහෝ සුඛං ඉතින් ඒක අපි සාමාන්‍ය ජීවිතේ දැක්කන්න පුළුවන් දැන් මං ගෙදරක වැඩක් පලක් කරලා විවේක වෙනකොට භාවනා කරපෙ කරන හරි කම්මැලි හරි නීරසයි හරිම පාළුයි හරිම මුස්පෙන්තු ඔත් ඒක භාවනා සඳහා විවේකයේ හොයනගෙනකොට නම් අහෝ සුඛං අහෝ සුඛ පැත්තකට තම හොඳට පණ භාවනාවක් කරතේ බණ භාවනා කරපු නැති එක්කන රේඩියෝ එක දාන්න හිතනවා අත්‍යවශ්‍ය කරන්න කියවන්න හිතෙනවා සෙල්ෆෝන් එක ගන්න කාටද කතා කරන්න හිතෙනවා එවනටන් අල්ලපොගෙ දෙට යන්න හිතෙනවා පාටියක් ඕගනයිස් කරන්න හිතෙනවා ට්‍රිප් එකක් ඕගනයිස් කරන්න හදනවා මොකද යාට අර විවේකයේ හරීම මුස්පීන්තුව ආ කාලකන්ද්‍ය මහා කොම්බීම ඉති වැඩිම යකාය කම්මල කරනවා භාවනා කරපු කෙනෙකුට තේරෙනවා අනේ මම පෙරකට පිනක් නිසා මට මේ නෑදෑයෝ කියන අසමජාතින් අයින් වෙලා මට විවේකයක් ගන්න මේ නෑයෝ විතර දන්නාය විතර හම්බ කරපු වස්තු විතර බැඳගෙන වැද දෙන පද දෙන මොකෙක් කරා මොකෝ කවුටමනේ අනේ අනික පිටත ගන්නවා ඔළුවට ගන්නවා රේ නෑදෑයන්වත් අයින්නේ කවුතර ඉතින් ඒක කවුද දන්නේ මේ අයෝ නෑදෑ පැත්තකට ලයින්කොට හිතනවා තුම සැපක් නොකාන වේ හැරි කමන්නේ වැස්සෙට මිටි මේ හැරි කමන්නේ මේ ලැබිච්ච විවේකේ ඉතින් ඒ නිසා අද සමාජයේ තියා බලනකොට සංගණිකාවට එහෙම නැත්නම් සංසර්ගයට මිනිස්සු යෙදෙන හැටි බලනකොට ඒකට හිතන්නේ සමාජයේ දියුණු මට්ටම පොහොසත් මට්ටම කියන්නේ බොහෝ සංසර්ග සහ බොහෝ ඝන සංගණිකාව ඒ නිසා පුළුවන් තරම් ජාත්‍යන්තර සමිති සමාගම් ලක්ෂ කෝටි ගණන් ඉන සංගීත සම්ප්‍රද පිය සම්භාෂණ සංජානන කර කර ඒකින් එක එක ගායිකාව ගායකයෝ උඩට තමයි අනික කට්ටියත් එක්ක මේ කරගෙන යන වැඩේදී මොන තරම් පිස්සු වැටිලක් වටනද කී දහහක් අපායව ඒ වෙනාට පැත්තකට වෙලා අනේ මට මේ නිශ්ශබ්දතාවේ අනේ මට මේ හුදෙකලාව අනේ මට මේ විවේකය කියන එක තේරුම් ගත්තොත් අර සංගී සම්භාෂණ වලට යන අය කියන්නේ මෙයා සමාජශීලී නෑ මෙයාට මෙයා බ්ලේච්ච පුද්ගලෙ සංගීත රස දන්නේ නැති කෙනෙක් සමාජයකට මුහුණ දෙන්න බැරි කෙනෙක් කියලා මේ මිනිසයා පොලිසියට බය වෙන්න දියකෝ එහෙම නැත්නම් පරණකට අකුසල කර්මයක් නිසා බය නිසා වෙන්න ඇති කියලා ඒගොල්ලෝ කොම් කරා ඉතින් මේ දෙකෙන්ම පේනවා ධර්මයේ හැසිරිච්ච ධර්මයේ බීගත් එක්කන ඒ උදකලාවට ඒ විවේකයට සදා රමති. උතුම කැමැත්තක් තියෙනවා. ඒක නැති කෙනා, කෙලෙස් සහිත කෙනා, බිය කෙනා හැම වෙලාවෙම අනාරක්ෂිත ගතිය නිසා හැම කෙනෙක්ගෙම නිතර ආමන්ත්‍රණ බලාපොරොත්තු වෙනවා, ආරාධනා බලාපොරොත්තු වෙනවා. යා හිතන මේ ආරාධනා මන්ත්‍ර මත තමයි මගේ ලාභ කීර්තික සංසාර තියෙන්නේ. ඒ නිසා වැඩිම සැලසුම් කරනවා එක එකනාගෙන් ආරාධනා කරනවා. එක එකනාගේ ආමන්ත්‍රණ ලබා ගන්නවා. එක එකනත් එක පරිපාසන කරලා බලනවා එක එකනත් එක සංభాෂණ සංසර්ග සංගණිකායි ඒ සර්වචන් වහන්සේ ඒ සියලු රජසපත හැරලා ඇටේරියා වණේකට ගිහිල්ලා බිමෙටිච්ච ඇටේරියා කොළ මත සිවුරක් කියලාගෙන ඒකේ භාවනා කරනකොට ඒකේ සැතපෙනකොට කියනවා මම හොඳට නිදා ගන්න නැතර මමත් කෙනෙක් දැන් කිනුන පාරයන එකද නිින්දත් සැපනින්දත් අතර වෙනස අන්න අසවල් මෙට්ට જાතිය කියන. ඒගොල්ල කොච්චර කැමතිද අපිට සැපනින්දත් දෙන්න. බුදු ජානනාදී කියන ආර්ය ආසන, ආර්ය වාසය, ආර්ය ජීවිතය කියලා කියන්නේ ඒ තමන් කෙලෙස් කපලා මේ ගත කරන සීලෙන් යුක්ත සමාධියෙන් යුක්ත කෙලෙස් තියා දැනගන්න නුවණ මිස ඔයි කියන සුඛෝභෝගී දේවල් නේ ඒ සුඛෝභෝගී දේවල් බැලුව බැලුමට අහිංසකකතියක් පෙන්වට ඒකාන්තෙම මාර්ගාශය ඒකාන්තෙම කෙලෙස් ඒකෙන් වඩන්නෙම තණ්හාමාන දිටි ඒක නිසා අපිට කියන්න බෑ සියලු සැප සම්පත් සියලු සුඛෝභෝගී දේවල් සියලු මූලික අවශ්‍යතාවයන් තොරව ගත කරන්න කියන අපිට මූලික අවශ්‍යතාවන් ටිකක් තියෙනවා ඒ මූලික අවශ්‍යතාවයන් අද ලෝක සංග්‍රහණය දිහා බලනකොට මිනිස්සුන්ට ඇති වෙන්න ලෝකේ නිෂ්පාදනය කරන ධාන්‍ය හොඳටම ඇති නමුත්
40%ක් ධාන්‍ය පාවිච්චි කරන්නේ ඇල්කොහොල් නිෂ්පාදනය සඳහා. ඒක නිසා එව්ව අර හොඳට කන මිනිස්සු තවත් එව්වත් බීලා තවත් ශරීර සෞඛ්‍ය නාස්ති කර ගන්නවා. ඊටු 100ට ගාන මිල සමතුලිත කිරීම සඳහා මුදල්දා. හැම වෙලාවෙම දුප්පතාට අසීරු අවස්ථාවක් ඇතිකරන්න හැම જાතියක් උත්සාහ කළ තේ නිසා ලෝක සංවිධාන ආහාර සංවිධාන ප්‍රකාශ කළ තියෙනවා නිෂ්පාදනය කරන ආහාර ඇති සමචේ බෙදෙන්නේ නැත්තේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන නිසා. චීන සෞඛ්‍ය සම්පත් ටික හොඳටම ඇති. නමුත් ඉතාම පොහසත් අය කැසට කිඹිසට ස්පෙෂලිස්ට්ලා හයර් කරනවා. දුප්පත් මිනිසයාට උදව් කරන්න ඒ ස්පෙෂලිස්ට් වෙලාවක් නැහැ. ඒ මොකද දුප්පත් මනුෂයා පොලි වෙනකොට ඒ මනුෂයා කියනවා ඔය ඔකට වෙදකම් කරන්න මාස 3කට පස්සේ වරෙන් කියලා. ඌට නියෝගේ දරුවට තමයි වෙදකම් ඔපරේෂන් එක කරන්න දෙන්නේ. ඒ මොකද හයිය ඇති තියෙන මනුෂයා කල්ලාතු බුක් කරලා ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා දොස්තරට කීයක් කර දීලා ඔක්කොම බුක් කරලා ඉවරයි. ඇති ලෙඩකුත් නැහැ. ඉතින් මේ ඔක්කොම නිසා මේ වස්තු තිබුණාට මුත්‍ත්‍යුකදී වගේ එහෙම නැත්නම් අපි මල මලපතකදී වගේ සමගෝ බෙදාගෙන කන ගතිය අපි ළඟ නැති නිසා අපි පිසාච ප්‍රේතියෝ જાතිය බාඩ පත්තලා. ඉතින් කවදාකවත් අහෝසුකන්නේ නැහැ. තොට එන ගහපිය කියන එක තමයි තියෙන්නේ. ඕක තමයි අපිට නිතරම කියන ආනිසංසි අන්නකට එන ගහපන්. ඒක තමයි උදේ ඉඳලා හන්දාර කල්පනා කරන්නේ. එ නිසා යම් තැනකදී ධම්මචේති සුඛං ධම්පීති සුඛං චේති කියන විදිහට මේක ගත්තොත් උත්‍රාඥාංශ අපි නොදැක්ක පුදුමාකාර සුඛයක් අපිට කිට්ටු කළ තියලා පින්නෝබෑ. බහුන්නම් වතසෝ භගවා සත්තාන සුඛා උපහත්තා අපිට හිතා ගන්න බැරි කිසිම සත්‍යක් පිරන් කරන්නේ නැති මේ සතිය හරහා ලබා ගන්න පුළුවන් මේ විශාල සුඛයක් ස්ත්‍රී පුරුෂ බේදිකින් තොරව වැඩිමාල් බාලව දුප්පත් බේදිකින් පොහොසත් බේදිකින් තොරව ලබා දුන්නා. ඒ නිසා උන්වහන්සේ සඳහන් කරන මනුෂ්‍යකම තියෙන මේ ගන්න. ඒ වගේම නොදැනුවත්කමක හිටියොත් අපිත් මේ අමන જાතියත් එක්ක මේ ලාභ සත්කාරයට රණ්ඩු කරගෙන ගිහිල්ලා ඇති කරගන්න මේ මානසික කායික දුක් පිළිබඳ උන්වහන්සේ හරියට අතරගත නෙල්ලි ගතියක් වගේ විස්තර කරන නිසා ඒ කෙනාට එන්න තියෙන මිත්‍යා සංකල්ප සහ මිත්‍යා දෘෂ්ටි උදයන්සේ පුතු ගොඩින්ම අයින් කළ දීලා. නිසා බහුන්නම් වතසෝ භගවා සත්තානං දුක්ඛා අපහත්තා. විත පැමිණෙන තින දුක් අයින් කරනවා. හැබැයි ධර්මයේ දන්න කෙනාට විතරයි. අද ඉස්කෝලවල පන්තිවල උගන්වන්නේ අධර්ම. අවිද්‍යාවක් උගන්වනවා. ඒක නිසා ඒ ළමයින්ට ධර්මයකට එන්න වෙලාවක් නැහැ. මොකද හේතුව ඒ අධර්මයේ ඒ තරම්ම කාලය මිදඟු කරලා පාවිච්චි කරනවා. ඉතින් ඒක නිසා ධර්ම කටයුත්තක් කරන්න ගියාම කරගන්න වෙලාවක් නැහැ. ඉතින් ඒක නිසා මේ කච්චායන ස්වාමීන් වහන්සේගේ තිබුණේ රජසප අතහැරලා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙච්ච බව ගල්සාතු නායකයෙක්ගෙන් අහන්නේ. සරත්තර බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නේ එතකොටම දහසක් පියලි වලින් ඒ මංසට ස්තුති කරනවා. අනේ උඹට පණිවිඩයක් දෙනවා බුදුන්. මංසා කියන ධර්ම විතරක් නෙමේ බුදුන් විතරක් නෙමේ ධර්මයකුත් පහළ වෙලා තියෙනවා. තවත් දහහකින් බුදුන්. ඊට පස්සේ කියනවා බුද්ධ ධර්මයේ බුදුන් සහ ධර්ම විතර නෙමේ ඒක අනුගමනය කරන සංඝයාත් පහළ වෙලා තියෙනවා. අනේ තවත් දහහකින් බුදුනවා. මට මේ වචනේවත් ඇහුණ ඇති කියලා. මොකද මේ පෙරම් කරපු කෙනාට මේ ලෝකේ හම්බ කරපු රජසැප හෝ කීර්ති ප්‍රශංසා හෝ අනෝජා දේවී නෙවෙයි කල්පනා කරන්නේ. බුදුන් පහළ වුණා, ධර්මේ පහළ වුණා, සංඝයා පහළ වුණා. ඉතින් එතකොටම මාළුවේ පොතරට දැම්මා වගේ, ඉබ්බතියර දැම්මා වගේ පුදුම සතුටක් ලැබිලා. ඒ වගේම ධර්මය තේරුම් ගන්න ගැතිය නිසා අසුතේ නතර වෙන්නේ, චින්තාවේ නතර වෙන්නේ, භාවනාවේ ඥානෙට ගියාට පස්සේ තේරෙනවා බුදුහාමර පිට මේ නිරෝධ සත්‍ය ඉවන් වෙන පැත්ත, ක්ෂය වෙන පැත්ත දකින්න නම් ওই විලිස්සගෙන එළියට පයින් දුකට ඔය තරම්ම සැලෙන්නේ නැති වින්ද සීලයක ඉන්න ඕන. සමාධියක ඉන්න ඕන. ඒකල්ල වල ඒ විලිස්සගෙන පයින් දුක තරමටම දුකේ එහා පැත්ත සුඛය. එහෙම විලිස්සගෙන පයින් නැති තැනක කිසිම කෙලෙස් කැපීමක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ විලිස්සගෙන පයින් වෙලාදී හිත නරක කරගන්නතු කෙලෙස් ඇති කරගන්නතු ඉඳලා ඒ කෙලෙස් ගෙවන් වෙන තැනදී ඒ වගේ හේතුව ප්‍රහීන වෙලා දුක නැති වෙන තැනදී බලනකොට බුදුන් පේනා වගේ ධර්මයේ පේනා වගේ සංඝයා පේනා වගේ තමගේ සීලය උර දෙනකොට තමයි මේ කච්චායන ස්වාමීන් වහන්සේ නිතරම අහෝ සුඛං නැ කප්පින ස්වාමීන් වහන්සේ මහා කප්පින ස්වාමීන් වහන්සේ අහෝ සුඛං කියන්නේ ඒක නිසා අද උනත්
ධර්මී පාවිච්චි කරන කෙනාට ධර්මයේ භාවනා කරන කෙනාට සමහර වෙලාවල් වලට හිතා ගන්න බෑ අපි වගේ මේ ගීගවල ලගත කරන කාම භෝගී ඉන්න අපට මේ වගේ ධර්ම රසයක් එයිද කියලා. ඒ නිසා ඒ හරියට භාවනාව යනකොට ඇතිවෙන මේ ප්‍රීති ප්‍රමෝද එහෙම නැත්නම් මේ සුඛය එහෙම නැත්නම් මේ පස්සද්ධිය දරා ගන්න බැච්චරන් ඉන්නවා. ඉතින් ඒ නිසා හුඟ දෙනෙක් හිතනවා මේක ධර්මයේ මොකක්ද පටලවිල්ලක් වෙන්න තියෙන. නමුත් හරියට ආර දැනගෙන ගියොත් අනිවාර්යයෙන්ම මේ අද ආයෝජනය කරන මේ කායගත සතිය විඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නේ එක. ඇවිදිනකොට ඇවිදින බව දන්නේ එක පුදුමාකාර ඉදිරියට ශක්තියක් ලබලා දෙනවා. ඒක සර්වඥාන්සේ සඳහන් කරන්නේ අපි ඊයේත් මේ සම්බන්ධ වෙච්ච වැඩසටහනේ මතක් කරේ කායගත භික්කවේ සතියා භාවිතා ආසේවිතාය භාවිතාය බෞද්ධිකතාය යානිකතාය වත්තුකතාය පරිචිතාය අනුත්ථිතාය පරිචිතාය සුසුමාරද්ධාය මම මේ කයේ පිහිටි හැටි මම මේ ඉඳගෙන මම මේ හිටගෙන කියන එක හරියට දන්නවා. ඒ මනුස්සයාට ආනිසංස 10ක් හම්බ වෙනවා. පළවෙනි ආනිසංසය තමයි අරති රති සහෝ හෝති. කවදාකවත් කාම රතියට යන්නේ නැහැ. යා අනිවාර්යෙන් භාවනා රතියට යනවා. ඉතින් ඒකනේ අපිට තියෙන ලොකුම අවශ්‍යතාවය. අපි හිතනවා ඒක ඉබේ වෙයි කියලා. ඒක කැමැත්ත පමණින් වෙන්නේ නැහැ. තමන්ගේ කාම රතිය නැත්නම් කාමයට අදින ගැත්තු මේ ಜಾතිය බෝ කරන්න අදෝ මේ යන්තරේදී බලලා මේක නිකන් තිබ්බොත් අනිවාර්යයෙන්ම ಜಾතිය බෝ කරන පැත්තට යන්න හැටි. අවචින පවචින ඉරියව්ව පිළිබඳ සතිය පිටියොත් මේ හිතගෙන මේ ඉඳගෙන මේ කියලා හතර ඉරියව්වේ සතිය. එහෙම නැත්නම් ඉරියාපත සම්පජඤ්ඤය. යෙදුව කාට එන්නේ තේරෙන පටන් අර ගන්නවා කාමයි. රාත්‍රි වෙනකොට භාවනා රාමෝති භාවනා රතෝ කියන එක එන්න පටන් ගන්නවා. පටන් ගන්න කාණ්ණ ගුණයක් පේන්නේ නැහැ. නමුත් මේ කායගත සතිය වඩන්න අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් තමයි තේරෙන්න පටන් ගන්නවා මේකේ අධිශීල ශික්ෂා, අධිචිත්ත ශික්ෂා, අධිප්‍රඥා ශික්ෂා වර්ධනයක්මයි හිත වෙන කාදාවත් පසට යනවා. ඒ විතරක් නෙවෙයි මේ රාත්‍රිය නිසා එන දුක් පීඩා තියෙනවනේ අපි කරපු වැරදි වැඩ නිසා එන කායික මානසික චිත්ත පීඩා අනේ ඉවසා දරා ගැනීමේ ශක්තියක් එනවා. කමක් නැහැ ආවට මම ඉන්නේ සීලකනේ. ඔය කමක් නැහැ ආවට මම ඉන්නේ සමාධියේ කියලා අනේ විදිහට ඒක ඉවසා ගැනීමේ ශක්තිය නිසා ඒ වදේ දීලා යනකොට උතුම් සුඛය. උතුමාකාර සාන්තියක් තියෙනවා. ඒ නිසා මතුවෙනකොට මෙහෙමයි මැදදී මෙහෙමයි අග මෙහෙමයි. මුලින්ම දාගතුනේ අග මෙහෙමයි කියන එක බලන්න පටන් ගත්තා පස්සේ තියෙන හරියක් ලෝකේ තියෙන දුක නිසා හැම දෙයකම අග සුඛය. බුදුජනකගේ න්‍යායය එච්චරයි. ලෝකේ ඇති තාක් තියෙන දුක් එනිසා ඒවා එනකොට වෙහෙසයි. නමුත් පෘථග්ජනය මොඩයා විචා දෘෂ්ටිකය සම්මාදිට නැතිවංශ උප්පත්තියේදී සතුටේ මරණයේදී කනගාටු. මේක තමයි සමාජයේ අපිට උගන්වලා තියෙන පිළිකාව. උපදින කොටයි අඬන්න ඕනේ මේ උපදින්නේ මරණයක් කියලා. මරණය කියන සැපක් ඊට පස්සේ ඒ කරදරය ඉවරයි. ඊට පස්සේ මැරෙන්න ඕනේ ආයේ නොඋපදින තාලෙට. අපි කියන්නේ එමනේ උපදින නොමරණ තාලෙට කියලා කවදා ලබන්න පුළුවන් කන්ද. අපි හිතන්නේ නේ ඕනම කෙනෙක් හිතන මම උපදින ආයේ නොමරෙන්න නැත්තම් මගේ දරුවන්ට තමයි නැත්තම් ඒවනට මෙතන ඉන්න කාට හරි නිකමට හරි හීනින්වත් හිතලා තියනවාද? යම් කෙනෙක් මැරෙන්න හේතුව උපදීම කියලා. කප්පට හිතෙන්නේ. මැරෙන්න හේතුව පිළිකා කියලා හිතා. මැරෙන්න හේතුව කවුරු පීයෙන් අල්ලලා කියලා හිතා. මැරෙන්න හේතුව කවුරු හුණියම් කරලා කියලා. බුදුහාමුදුරු පිරමේ සරල ධර්මය. මරණයට ඒ කාන් හේතුව උපත්ය කියලා තේරුම් ගන්න නැති වෙන්න මනුස්සෝ කීයක් විද්‍යාවල් ඉගෙන ගන්නවද? මොන්න තරම් පටලවාගෙන තියෙන්නේ. කවුරු හරි කිව්වොත් එහෙම මරණ සාධකේ ලිව්වොත් එහෙම මෙලලා මැරෙන්න හේතුව ඉපදීම කියලා ඒ දොස්තර ඉදාම ඩිස්මිස් කරා. කාටදදී ඒක තහනම් කරන්න පුළුවන්ද කියලා අහන්න බුදුරජාණන් කියනවා ජාතිපත්‍ය ජරා මරණ. ජාති නිසා ජරා මරණ ඇති වෙන්නේ. මොනම දාර්ශනිකට හරි මොනම ඥානවන්තයෙකුට හරි තේරෙන්න මේ මැරුණේ උප්පත්ති නිසායි කියන්නේ. ඒක හාස්‍යයකට ගන්නවා. ඒක ලියලා මරණය අභාග්‍ය සම්පන්න දෙයක් සහ උප්පත්ති වාසනාවන්ත දෙයක් කියලා කල්පනා කරන නම් සරුවචනසේ සඳහන් කරන උපදීනතා කුපදීන දුක.
උඹල පාටි දාන්නේ, උඹල සන්තෝෂ වෙන්නේ, ගොජ දාන්නේ, උඩ දාන්නේ දුක ඉපදුනයි කියලා. ඉතින් බුදුරජාණන්සේ බාගෙ තියෙන අයලා බලන් ඉනවා මේ අමනියෝ කවදානම් දුක දුක විදිහට තේරු ගනීද? කවදානම් මේ දුක ගෙවන් වෙනකොට ඒක නිරෝධ සත්‍යයක්, ඒක ඡේවීමක් වයින් මොකසෙන් දකිද කියලා. ඒකට තමයි කියන්නේ ධම්මපීතිය කියලා. මේ ධර්මේ බී ගන්න ඕනේ. එතකොට අපිට සුඛ සුවසේ ඉන්න පුළුවන්. මොකද අපි එතකොට බලන්නේ යමක හට ගන්න පැත්ත නෙවෙයි. හට ගන්න හැමදේම ගිවි යන ධර්මතාවයක් තියෙනවා නම් අපි ඉංගියටත් එක්ක බුදුන් කරන ගෞරවයකට එක්ක සද්ධාහයෙන් බලනවා හටගත් දේ ගිවි නැටි බලනවා හැම එකක්ම සමානයි. ඕනම දෙයක් හට ගන්නකොට විවිධ විභූෂණ, විවිධ පෞද්ගලික ලක්ෂණ, විවිධ සුවිශේෂී ලක්ෂණ පෙන්නනවා. හැම දෙයකම ගෙවීම එකමයි. එක හැම දෙයකම ගෙවීම නිරෝධය, විමුක්තිය, නිරෝධය, ක්ෂයම, වැයම. අපි එක ඒකාකාරී නිසා බලන්නේ. අපි ඒ වෙනුවට එක එක දෙයක එක එක විදිහකට ඉදීම ගැන කතා කර කර සාහිත්‍ය ලියලියා විශේෂ වශයෙන් කඩ කඩ බලනවා. ඉතින් මේ කප්පින ස්වාමීන් වහන්සේට යම් කිච්ච සමුදේ ධර්ම, සම්බන්ත නිරෝධ ධර්ම, ලෝකේ උපදින සහවියත් ආව ඕනම ධර්මයක් තියෙනවා. ඒක ගෙවෙන සුළුයි. අන්නේ ගෙවෙන පැත්ත බලපන්. අන්නේ එකට කියනවා අපි තථාගතප්ප වේදිතේ ධම්මේ සදා රමති පඬිතු. පඬිතුයා සදා රමණය කරන්නේ දේවල් ගෙවියන් හැටි දැකලා. අපිට උගන්වන්නේ බා ඉස්කෝලේ පොතේ හට ගන්න දන්න බල පාටි දාන. බුදුහාඳුරු පෙන්නනවා හටගත්ත හැමදේම ගෙවෙනවා, හට ගන්න තාකට ගන්න දුක්. ඒ නිසා ගෙවෙන තැන බලපන් මම කිව්වට. බලවන් ඊට පස්සේ ඔබට කොච්චරක්නම් අහෝසුකම් අහෝසුකම් කියලා ජීවත් වෙන්න පුළුවන් වේද? එතකොට ඔබට තේරෙයි මොනම දෙයක් එක්ක හරි සම්බන්ධයක් පැවැත්වුවා නම් ඒ සම්බන්ධය පවත්වපු දෙයක් නැතිවීම දුක නම් කොයි දෙයක සම්බන්ධය පැවැත්වුවත් දුකයි. මේ නිසා දැනට තියෙන සම්බන්ධතාව දිහා බලපන්. අනේ කවද මේක ගැලවෙයිද කියලා. හැලෙයිද කියලා. එතකොට හැලෙන්න හැලෙන්න සැපයි. එක එක නයි දෙකන ටටටා විලා යනවා. අර ඊසෝ. කියලා ඉන්නම් කිව්වොත් කියන්නේ අනාවට කමක් නැහැ කියලා. ගොඩනේ කන්න අපි ගිහිල්ලා ඉන්න නෑ නාවට කමන්නේ. ඒ ගුරුමේ මම ගිහිල්ලා ඒ භාවනා කරා ඒ චමී සෑඩෝ ගාව. එදින දවස් 10 පළව භාවනා කරනකොට අපි අඬ ගන්න කී ස්වාමීන් වහන්සේ මායි කන්තාරතු කෙනෙකු ගියේ. එවිදි විලා. එයා මුලික අපව වෙන්නේ කියන. ඉතින් එතකන් අපි හිටි තම දැඩි විනේසියත් ඒ භාවනා හරීම ඉදාද තැනක කියලා කියන හරි සතුටුයි. ආ ඥානි සංසේ නිපදේ නෑ යන්නේ. කොහොමද අවිලවස් පාලව භාවනා කරන්නේ කියලා. ඉතින් මම මේ සිංහල ක්‍රමයට මං කව ස්වාමීන් වහන්සේ ගිහිල්ලා පුළුවන් වුණොත් මං ඉන්නම් කියලා. ඒක පාර්ත මොණ යකා කරගත්තා. ආයේ එනවනම් පැය 14 භාවනා කරන්න ඕනේ. කතාබතා කරන්න බෑ කියලා මේ යකා වෙන්න පටන් ගත්ත මේ එනවයි කියපු ගමන්. මේ මෙච්චර වෙලා බොහොම හොඳට කතා කරපේ කරා. ඉතින් මට තේරුණා වයස් මාළු මං එනකොට මන්ට අර ප්‍රංසාමතුරු මෛත්‍රික උදාමතුරු මට බාලේ අතමිතිකලා කිව්වා මමන කතා කතා කරන්න කියලා. මම ඇහිලා මොකද්ද කිව්වේ? ඔබ වහන්සේ යන්නම් කිව්වනම් ඉවරනේ. ඒ ගානද කොච්චර ලස්සන ආගන්තුක සත්කාරයක් දුන්නද අපිට. කියලා එන්නම් කියපු ගමන් අක්ක පාට වෙස් මොනක් දාගත්තා. කර්මස්ථාන ආචාර්ය වුණා. ආයෙනව නම් එහෙම කරන්න බෑ. මෙහෙම වෙන්න ඕනේ, එහෙම වෙන්න ඕනේ. ඉතින් මට හිතුනේ ඒ ආම්රොන්ට වැරදිලා කියලා. බලනකොට මට වැරදිලා තියෙන්නේ. අපි නිකමට කියනවා කොයි වෙලාවක ගිහිල්ලා එන්න කියලා. ජර්මනට එන්න වාතයක් දැන් යන්නේ. ඒක නම් හරි සතුටක්. දැන් මෙයා ගිහිල්ලා ඉනවනේ. හැම දුකක්ම යන්නේ ගිහිල්ලා එන්නම් කියලා. ඉතින් අපි කියනවා බොහොම හොඳයි. ගිහිල්ලා එන්නකෝ. ඉතින් රෑ එනවා, දවල් එනවා. කොයි වෙලාවෙත් එන්න. ඒකට යන්න දෙන්න. ආයි පෙර කිවිසු මොකක්වත් නැතුව යන්න දෙන්න. පුදුම සුඛයක් තියෙනවා. අහෝ සුඛක්, අහෝ සුඛක්. ඉතින් මේ ගිහි පද්ධතිය යටතේ ගී ආකල්පය ඇත්තේ මොන තාලෙමද දුන්නේ කරන්නේ මං කියන්නේ බෑම කියලා. මොකද මම ගී කාලේ ඉඳන් අවුරුදු 8ක් විතර පුරුදු කරාව. යන්යන් කියනකොට මුන්ද වැඩේ කියන්නේ නැත්නම් එන්න ගිහිල්ලා ඵලයන් කියන්න ආසමා පොත්. දැන් ඒක ඵලයක් නැඳි ගෑවිලම් ඵලයක්. උද්දුම සතුටක් මට තිබුණේ මොකක් හරි ඉවරෙටම ඉවර වෙනවනේ. ඉතින් ඔය දකින්නට දකින්න අනික් මිනිස්සු කියනවා ඔබ මහා මුරුගයි, ඔබ මහා අමනයි. මේ මොන කල්පනාවද තියෙන්නේ මන් දැක මං කියන්නේ ඉතින් මට හරි සතුටක් තියෙනවා දැන් ඉවරයි. ඒ කල්පනේ ඉවරයි. ඉතින් ඒක ජීව කරන්න බැත් නෑ. හැබැයි ඉතින් මම ජීවත් ඉති තනිකඩෙක් වශයෙන්
මගේ ආකල්ප තුනේ ඔක්කොම මේ වගේ වැදීතුත් එක්ක ඇසුරු කරලා ඒගොල්ලෝ මට කොහොමද පුරුදු කරලා ඔය කිසිම දෙයක් එක්ක පෙර ගනුදෙනු ඇති කරන්න එපා. ඔය හැම එකක්ම අපිව ටැක්ස් කරනවා, අපිට වාතයක්. ජයන්දරම ඉතින් ඒ යන්න යන්න අලුතෙන් මට හම්බ වෙන්නේ අර අතෑරපු අයට වැඩිය සිල්වන්ත ගුණවන්තයෝ. ඔය කෙනෙක් කවදාකවත් ඔයගොල්ලෝ හිතන්නේ මම කණ්ඩායමක් අතෑරපු ගමන් ඒක පුරවන්න මයට ඒ පුරවන්න හිතුව බෑ සෝබාදාරුට. සෝබාදාරු පුරවන්න පුරවන්නෙම පිටෙදී ගුණවතෙක් මිටෙදී සිල්වතෙක්. නිසා යම්තා කර පරණ වාතේ මේ ගන්ධතර වාතේ පිට වෙනවනේ ඉරිසුදු වාතේ එන්නේ. අපි එම නෙවෙයි තින ජීවන සෝඳ කියලා හඩු ගඳ කියලා දාන්න තිකම වට කරන උලක් මැදින් නැති වෙන්නේ ඒක ඇතුළේ වෙලා පිටට ඇසින්න කුකුල වගේ ඒක සැපක් කියාගෙන මේ දාන්න කට්ටියත් එක්ක ජීවත් වෙනවා කියලා කියන්නේ අපායට ගියාට පස්සේ හම් වෙන්නේ උච්චර තමයි වුණා. දාන්න කට්ටියක් එක්ක ජීවත් වෙන්න වෙන එක අපාය. ඊට විදි බොහොම හොඳයි මේ කවදාකවත් දැකමති කුරුල්ලෙක් දකින්නකොට කවදාකවත් දැකුණේ සමනලෙක් දකින්නකොට කවදාකවත් දැපරෙත් මලක් දකින්නකොට කොච්චර ලස්සනද බලන්නේ. වාතේ අලුත් වෙන කොච්චර ලස්සනද බලන්නේ. බීපු විශ් කරපු වතුරක් දැන් මම දැක්ක සීතු වල ගහලා තියෙනවා. මේ ඔබ පාවිච්චි කරන්නේ 9 වෙනි වතාවට රීසයිකල් කරපු වතුර කියලා තියෙනවා ගහලා එයාපෝට් එකේ. එන චූ කරපු වතුර තමයි බොන්නේ. ඉච්චටි කොච්චර හොඳ සුවඳක පිසිදු වතුර කොන්න තියෙනවා. අරකට නම් විස බීජ නැහැ. ඒ මේ ෆ්‍රෙෂ් එකට එන්න බැරි දන්න කුණ නිසා. නිසා අර්ථය කියලා කියන්නේ අධිකුසලට කම්මැලිද. සුද්ධෙක් කියලා තියෙනවා මේක තේරුණාට පස්සේ අධිකුසලයට අපි කම්මැලි වෙන්නේ හොඳ වඩා හොඳ දෙකේ වඩා හොඳ එක වෙනුවට වඩා හොඳ නොකර හොඳේ නතර වෙන එකනේ. අධිකුසලයේ මේ කම්මැලි වෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ වඩා හොඳට නර යන්න බැරි වෙන්න බාධාව තමයි අපි ළඟ තියෙන හොඳ ටික. අපේ ළඟ තියෙන හොඳ ටික බැඳෙන තාක්කල් අපිට අලුත් දෙකට යන්න බැහැ. ඒ කිය අපි හොඳ අල්ල ගන්න අපිට වඩා හොඳට යන්න තියෙන වාරණයක් පැනලා. ඒ නිසා මේ දන්න හොඳ ටික විසිකරුවන්. සාහතික කරලා කියනනම් එන්නේ ඌට වඩා හොඳයි. ඒක පිළිගන්න අපි ලෑස්ති නැහැ. ඒ නිසා අපිට ධර්ම ඥානේ නැහැ. අපි ලෝකායත વિશે නම් කියනවා අපි දන්න ආහාරම දන්න කාලගුණයම දන්න ඇඳුම ධම්ම සම්ප්‍රදායම දන්න ටිකම රකින්න තාක්කල් අපි වමාරකෑමක් කරන්නේ. අපි හිත කවදාකවත් අලුත් අදහස්කට එන්න දෙන්නේ නැහැ. ඉතින් භාවනා කරනකොට යම් කිසි කෙනෙකුට පෙර නොතිබිච්ච තාලෙට නොදැනිච්ච තාලෙට මේ ඉන්න ඉරියව දැකිච්ච එක දැකපු ගමන් යාට කරප්පන් වෙනවා. ඇයි මේ ස්වාමීන් වහන්සේ එහෙම වෙන්නේ කියලා. එමුතර දන්න සාමුවේ පිට යන කැමති. ආශස්වසසදී ආ බලල නොදැක්ක පැතිකඩක් දැකපු ගම භාවනා නතර කරලා හැතැම්ම ගණන් කෝච්චිය යනවා මේ මොකද උනේ කියලා. ඒ තරම් කැමති නේ අලුත් දෙයකට. සක්මන් කරනකොට පොඩි වෙනසක් ඇති වුණොත් ඉතින් ඒක විස්තර දහිතෝදී ආගෙන ඒක උත්තර දෙනකන් සක්මන් නතර කරන තරමට සාහසිකයි අපි අලුත් දෙයකට කැමති. ඒ තරම්ම මැට්ටෝ ඒ තරම්ම සම්ප්‍රදායට ගුරු වෙනවා. ඒ තරම්ම සම්ප්‍රදාය අල්ලලා තියෙන වෙන මොකක්වත් මේ පී මිතිකල් ආශ්‍රය කරපු මිනිසු වැඩ. අසප්පුරුද සංසේවනේ වෙලා තියෙන්නේ. හැබැයි බුදුජානක කියනවා පරණ මෝව පටල කපන්න කියලා. කපල අලුත් වාචයට එන්න දීපන්. අලුත් ධර්මයට එන්න දීපන්. දවස් 7යි යන්නේ කියලා. අර පරණ හොඳ ටික තමයි අපිට ඇබේට හිටලා තියෙන්නේ. අපිට ගුරේ හිල වෙලා තියෙන අපි දන්න හොඳයි කියලා අපි හිතාගෙන ඉන්න මොනද වගේ අකේ ටික තියෙන තාකල් වඩා හොඳ දෙයට එන්න ඉඩට. ඒ නිසා වඩා හොඳ දැකපු ගම මේ දන්න හොඳ ටික ටික යන්නරි. එතකොට අර පිසුදු ආදී. එතකොට අහෝ සුඛං කියන මොකද හේතුව? මෙතෙක් කල මේ හොඳේ නාමෙන් වඩා හොඳ නැත කරපු මගේ තකතිරුකම ගියා කියලා දැනගත්ත දවසේ බුදුම සතුටක් තියෙනවා. මම මෙතෙක් හොඳයි කියලා අල්ලගෙන ගිය හැම දෙයක්ම මට ඇණයක් වෙලා තියෙනවා. මට හරස්කඩක් වෙලා තියෙනවා, පොරොප්පයක් වෙලා තියෙනවා. හොඳ වඩා හොඳේ එන්න දෙන්න කියලා. ඒක නිසා මේ ගතිය සාමාන්‍ය ජීවිතේ පළවෙනි යාමේ තියෙනවා. දන දිවල තැරලා අලුත් දිවල් වලට එන්න දෙන ගතියක් තියෙනවා. මන්ද දශකයේ, ක්‍රීඩා දශකයේ සහ වර්ණ දශකයේ. සෙල්ලක්කාර යුගී. තිය පැන්නනේ මැත්තා. ආ ගණ්ඩ දෙයක්. ඌ අර දන්න එකේම යෙදිලා ඒකම ඉබීගෙන ඒක පොඩ්ඩ එමේ වුණොත් ආණ්ඩුවට කැරලි ගහගෙන බැනගෙන රණ්ඩු කරගෙන අර පරණ පුස්කාච්චක ගන්න දින ආසාව.
බුදුහාමුදුරුවෝ 80ක් ජීවත් වෙලත් මේ අධිපතිච්ච පොඩි එකෙක් වගේ බය නැතුව මහා ජනතාවකට කිව්වා. අමනයිනේ මොඩයිනේ ওই දන්න දත්ති අතහැරපන්. එහෙම නැත්නම් වඩා හොඳ දෙයක් උටින් දන්න හොඳ අයින් කරන්න ලෑස්තියක් මම කරා. ඉන්නේ වඩා හොඳ එකක් මොකද ධර්මයේ තරම්ම අනාත්ම ධර්මයක් සීලික සමාධියක පිළිටපු කෙනා අනිවාර්යයෙන් වඩා හොඳ තැනකට ගෙනියනවා. නමුත් අර දන්න හොඳේ ඉලිලා ඉන්න තාක්කල් මේ මනුස්සයාට වඩා හොඳ බලාගෙන ඉන්නවා කවද මේ අමනකම අතහැරලා නව දෙයකට නවමු දෙයකට සෙල්ලක්කාර දෙයකට හිත දෙයිද කියලා. මේක තමයි පරිණාමය. මේක තමයි පරිවර්තනයේ අනුවර්තනයි කියලා කියන්නේ. වඩා හොඳ දේ වෙනුවෙන් හොඳ දේ අතාරින එක. ඉතින් මේ පරිණාමවාදීන් කියන අවුරුදු 140කට ඉස්සෙල්ලා අපි නතර වෙච්ච පරිණාමයේ ආය ගොඩ ගන්න බෑ. මිනිස්සයා ජීවුණු જાතියක් කියලා හිතලා එයා අපි හොඳයි අපි හරි කියලා ඇල්ලුවා. සත්තුගේ මේක නැහැ සත්තු හැමදාම පරිණාම. බුදුචානන්සේ කම මේ පරිණාමෙන් දවස් 7කින් ආරම්භ වෙනවා. දවස් 7කින් ආරම්භ දෙන්නේ මොකටද අලුත් දේ කියලා ඇස්ත. මේ අගුස්ම දිහා අලුතෙන් බලපන්. ඉතක නින් ඉරියව් දිහා අලුතෙන් බලපන්. ඇවිදින ඇවිදින දිහා අලුතෙන් බලපන්. හිටක නින් හිටගෙන නිසා අලුතෙන් බලපන්. ඉඳාගෙන ඉඳාගෙන නිසා අලුතෙන් බලපන්. එන්නෙම සම්පූර්ණර අහෝසුකං කියන රමණයක්. සදා රමණයක් ඒක හැමදාම charge වෙන බැටරියක්. කරගෙන කරගෙන යනකොට මුලදී නම් ඒක තේරෙන්නේ නැහැ. මොකද මට්ටමට ගියාට පස්සේ තේරෙනවා. ඒකට විවෘත වුණාට පස්සේ සතියට, කායගත සතියට, අලුතෙන් බලන ගතියට no limits. කිසිම සීමාවක් නැහැ. sky is the limit කියලා කියනවා. අහස තමයි නිමිත්ත. කෙලවර කෙලෝරක් තු යනවා. ඒ කියන මුල ටිකේදී තමයි අපි අර දන්න හොඳ දේ එල්ලීලා ඉන්න ගතිය නිසා අපි වෙනුවෙන් බලාපොරොත්තු වෙන වඩා හොඳ දේ තාම තෙපර බාන පොරොත්තු වෙනවා මොකද අපි අර හොඳී අල්ලගෙන ඉන්න ගතිය ඒ නිසා භාවනා කරනවා කියලා කියන්නේ මං කියන්නේ සදාචාරයට විරුද්ධ යනවා කියලා. මේක ලස්සනට කියන්නේ කොහොමද වඩා හොඳ එනකොට හොඳ ආතාරින් ඉන්න පුළුවන් කියලා. නැත්නම් වඩා හොඳ ඉදිරියට ගන්න පුළුවන් වෙන්නේ එහෙම කෙනෙක් තමයි ඔය කප්පින ස්වාමීන් වහන්සේ ඒක පුදුයන් කියනවා මගේ පුතා මේ අහෝසුකම් අහෝසුකම් කියලා කෑ ගහන්නේ දාලාපු රජසප ගැන පශ්චාත්තාපයක් නෙවෙයි රාජ්‍ය සැපටත් වැඩිය මේ හුදෙකලාවේ තියෙන සැප මේ ඉස්කලංකේ තියෙන සැප වර්තමාන චිත්තක්ෂේත්‍රයේ තියෙන සැප එළඹ සිටි මොහොතේ තියෙන සැප කිසිම දෙයකින් මොහොන් වෙලා කිසිම දෙයක අඩුවක් නැහැ ඕනම කෙනා නොමිල ගන්න පුළුවන් නිසායි මේ අහෝසුක කියන්නේ කියලා බුදුජානනාංශයේ අර්ථකථන දෙනවා මහා කප්පින ස්වාමීන් වහන්සේ මුකුත් කතා කරන්නේ ඉතින් ඒක නිසා මේ භාවනා කරන අයටයි මේ බන්දේශික රිදී බන්දේශික ඔගේ ඇරලා තියෙන මේ සීමිත සැපය භාවනාදීක දොඩට තට්ටු කරන වෙලාවෙදී විචවලු දැක්ක නොවිදූ දෙයක් වෙනකොට පස්ස ගහන්න එපා බය වෙන්න එපා තමයි සීලක ඉන්නවා කියලා බලන්න. මේ ඉන්නේ ප්‍රතිපදාවෙන් කී ගමනක්ද නැත්නම් කරකොල අත අරකෝ අතරමං වීම මොකද කියලා බලන්න හොඳටම තේරෙන්නේ නෑ මගේ සීලේ කැඩිලා නෑ. මම ප්‍රතිපදාවෙන් ගන්න එහෙමනම් මේ නව දෙයට නවමු දෙයට දෙල්ලක්කාර දෙයට රැඩිකල් දෙයට ඉඩ දුන්නොත් ඉතින් ඒක මම මගේ වචන කියන්නේ තිරියම් වෙනවා. තිරියම් වෙන්නම් මේකට ඉඩ දෙන්න ඕන නැත්නම් දිගින් දිගටම නාකිය. ඉතින් ඒක නැතුව මේ මහා කප්පින රජුරු වගේ අහෝසුකම් අහෝසුකම් කියලා ගත කරන්න කැමති නම් මේ ජීවිතයේ විශේෂම සීල සමාධි ප්‍රඥා ශික්ෂාවේ මේ ලැබිලා තියෙන අවස්ථාව අපි මේ සුළු පිටසට විතර මොනම කෙනෙකුටත් ලැබෙනවා. ඔන්න අනික කටියේ පරිශ්‍රණ කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඉන්නේ කාම ලෝකේ. ඒ නිසා මේ පිටසල ඇස් වෙන්න ඕනේ ධර්මයේ සජීවි අනිවාර්යෙන් ප්‍රතිපල තියෙනවා. අපි මේ හොඳේ ගැලීම නිසා වඩා හොඳ අපෙන් දුරුවන් වෙන අවස්ථාව අනේ වගේ නොගිලිහෙවා මට වඩා හොඳ හොඳට සාපේක්ෂව දැකගෙන ඉදිරියට යන ශක්තිය දෙයි ලැබේවා කියන මේ ප්‍රාර්ථනාව වෙනුවෙන් අද දවසේ ධර්ම දේශනාවත් ප්‍රකප වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැවත කරනවා ශිරු දිනාට සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.